ඇති මේ ස්ථානෙත් පොඩ්ඩක් තම වැදගත්තනන්න තම පොඩ්ඩක් කියන කතා. ඔය කාලේ මේ කුටිගැමුණුරත්තුමා තමයි මේකට මුල් වෙන්නේ. මේක ලස්සන කතාවක් තියෙනවා. මේකේ සැලැස්ම ගේන්නේ මහරහතුන් වහන්සේ තමයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් හිතන්න බැරි මට්ටමේ සැලැස්මක් මේක. ඒ කියන්නේ මේ වගේ වට ප්‍රමාණයක් එක්ක සම්මිතිය වෙනස් වෙන්න හදනවා කියන්නේ අපි හිතන් ඉන්නේ ඉංජිනේරින් කියන එක නිකන් මොන්ඩිසෝරි වෙනවා. මේ මට්ටමේ වෙනසක් තියෙනවා මේක. ඉතින් උග මේ අභිඥාලාභී මහරහතුන් වහන්සේලා ගෙනල්ලා ඊට පස්සේ මට මතක හැටියට උන්වහන්සේ මේ උන්වහන්සේ තමයි මේ පරිදිය වටේ යන්නේ. ඔය මෙච්චර ගැබ ලොකු වුණා නම් හරි කියලා. නැත්නම් දුර්ගමලත් මට හදන්න වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ කොච්චර ධනිය බලය තිබ්බත් හදන්න බෑ. මොකද ඒකට සාක්ෂි නෑනේ. ඒකෝට ඉතින් තේරුම් ගන්න සාසනෙට ඉඳපු කට්ටිය තමයි හොඳම ඉංජිනේරුස්ලා මේ ඉරුව. හරි. ඔගේ මාර ශ්‍රද්ධාවකින් දුර්ගමලත් මා කරන වැඩේ. හැබැයි ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි දවස් ටික යනකොට කෝටි ගාණක් නෙවෙයි මේ පල්ලේ හදින පාදම කෝටි ගාණක් හොඳ හිතන්න බැරි ගඩොල් ගාණක් වගේ තියෙනවා. අද හිතන් ඉන්න මේ ගඩොල්ොත් නෙමෙයි හොඳම ගඩොල් ටික. පළවෙනි පේසාවල් වල බඳිනවා. පුදුම සතුරු විදිහ ඉක්මනට හැදෙනවා කියලා. ඊළඟ දවසේ ඇවිල්ලා බලනකොට පේසාවල් වල ගිලා ගහලා. කමන්නේ ඊළඟසරේ බඳිනවා කියලා බඳිනවා. ඊට පස්සේ බලන් ආයි ඇවිල්ලා බලනකොට ආයි කිඳා බහැලා. රත්තුමා හිතුවා මගේ තියෙන මොන හරි අඩුපාඩුවකින් තමයි මේක වෙන්නේ කියලා. ඊපස්සේ රහතුන් වහන්සේලා ගිහිල්ලා හම්බෙලා කිව්වා මේ ස්වාමීනි මම මෙච්චර ශ්‍රද්ධාවෙන් මේක කළේ කිසිම මේ හිංගි හිංසා කරලා ගත්ත සල්ලියක් නෙමෙයි. මම කාටවත් මේ වංචාවක් කරලා මේ සල්ලි ගත්තා නෙමෙයි. මගේ රාජ්‍ය භාණ්ඩාගාරයේ සල්ලි මේකට දාන්නේ. ශ්‍රද්ධාව මගේ කිසිම තැනක අඩුුන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව කියලා. එතකොට තමයි කියන්නේ එතන හිටපු අර සංඝ පීතෘන් වහන්සේලා ඇවිල්ලා රත්තුමනි මේ ඔබ වහන්සේගේ තියෙන අඩුපාඩුවක් හින්දා නෙමෙයි මේක වෙන්නේ. මේ බුද්ධ ශාසනයේ මේ පොළොවතලේ තියෙන තා මහා සෑය පිහිටන්න ඕනි සියලු දෙනාටම වන්දනාමාන පිණිස. මේක තමයි සංකේතය කියලා කියන්නේ. මේ සම්බුද්ධ ධර්ම ධාතුවේ මේ ජීවමාන සංකේතය කියලා කියන්නේ මේකට. ඒක මොන ලෝකෙ දෙදරලා ගියත් හොල්ලන්න බැරි විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ රහතුන් වහන්සේලාගේ ඉරිදී නැත්තම් අභිඥාව නිසා තමයි මේ ඔක්කොම මූලික පේසාවල් ටික පොළොව යටට ගිල්ලවන්නේ කියලා. ඒ හින්දා ඔය කියන්නේ කොච්චර දරුණුවට පොළොව දෙදරලා ගියත් මේකට බින්දුවක්වත් තෙල්ලෙන්න බෑ කියලා. එනේ එච්චරට මේ ස්ථාවරය උඩ තියෙන ලස්සන වශයෙන් අකම්පිතයි. පැහැදිලි. කවුරු හරි කෙනෙක් ඇත්තම ධර්මයේ දකිනවා නම් ওই විදිහට අකම්පිත වෙන මනසක් තියෙන්න ඕනේ. පැහැදිලි. අපි ඔය කරන සියලුම වන්දනාමාන පින් කුසල් වල අපේ මිනිස්සු හිතන්නේ නැති කියලා තමයි ඕක. අපි හැමෝම පින කරනවා කුසලයේ කරනවා සියලු පුද පූජා කරනවා. හැබැයි අපි අවසානයේ අර හිතන් ඉන්න අකම්පිත බවට එන්නේ. හැම මිනිස්සෙම පිනක් කරන්න ගියාමත් හිරලලා කම්පා වෙනවා. මට මේක කරන්න ඕනේ. ඊට වඩා අරග කරන්න පුළුවන්. ඔය ඔක්කොම හිත කම්පා වෙනවා. පැහැදිලි. ඕකේ හොඳ ලස්සන දෙයක් තියෙනවා. දැන් අපි පටලවන් ඉන්න එකක් තියෙනවා. නිවන සහ නිවන් මඟ කියන එක. පැහැදිලි. නිවන කියන්නේ එකක්. නිවන් මඟ කියන්නේ වෙන එකක්. පැහැදිලි. ඕක තමයි අර කියাদি කියන්නේ භ්‍රමචර්යාව එකක්. ආදි භ්‍රමචර්යාව තව එකක්. අපි අද මිනිස්සු මේ කරන එකෙන් බොහෝ දුරට වෙන්නේ ඒගොල්ලෝ වැඩක් කරනවා. හැබැයි අර කෙලවරට රත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි කොළඹ ඉඳන් ආවනේ රුවන්වැලිසෑයට. දැන් රුවන්වැලිසෑය අර ඉස්සරහා තියෙන එන්ට්‍රන්ස් එකට පියවරක් පිටිපස්සෙන් හිටියානම් ඒකට කියන්නේ රුවන්වැලිසෑයට ආවා කියලාද රුවන්වැලිසෑයට එන්න ආවා කියලාද? පැහැදිලිද? ඒ කියන්නේ මං කියන්නේ මේ පියවරක් පිටිපස්ස හොඳේ. එතකොට දශමයක් හරි පිටිපස්සෙන් ඉන්නවා කියන්නේ අදාළ ඩෙස්ටිනේෂන් එකට ආවා නෙමෙයි. ඒකට එන්න ආවා. පැහැදිලිද? එක දෙකක් හොඳේ. අපි අමතක කරනවා ඔය එන්ඩාවු මග රුවන්වැලිසෑයට එනවා කියලා. අපි කියනවනේ අපි කොහෙද යන්නේ කියලා හුවම රුවන්වැලිසෑයට එනවා කියලා කියන්නේ. රුවන්වැලිසෑයට යන්න දෙයක් නැහැ. අර මග හරියට ආවනම් කෙලවර වෙන්නේ රුවන්වැලිසෑයයි. අපි නිකන් කෙලවර කියෝ කියෝ ඉන්නවා. අපි යන්නේ මග විතරයි. පැහැදිලි මං කියන කතාව. පැහැදිලි. එතකොට ඒක තේරුම් ගන්න මේක කෙලවරකට යන්න නම් කලින්ම කෙලවර දැනගන්න ඕනේ. පැහැදිලි. අද අපිට මේක කෙලවර කරන්න බැරි කෝ දන්නවද? අපි කෙලවර අහගන්නේ. අපි හිතන් ඉන්න කෙලවරකට යනවා අපි දන්න මගක. පැහැදිලි. එතකොට නිවන්ට සාපේක්ෂව අපි කවදාවත් නිවන කියන කෙලවරට එන්නේ නැහැ. හැමදාම මග ඉන්නේ. පැහැදිලි. ඒ හින්දා බුදු පියාණන් වහන්සේලා ඉපදෙනවා, බුදු වෙනවා, පිරිනොම් පාළ යනවා, මේ වගේ මහා සෑවල් ලෝකෙ ඉදි වෙනවා, ඒවත් පොළොවට පස්සේ යනවා දවසක. හැබැයි අපි තාම මේ විදිහටම යනවා. පැහැදිලි. ඉතින් ඒක ලැජ්ජාසහගතයි. පැහැදිලි. අපේ හිතේ තියෙන කම්පණය අඩු කරගත්තාම තියෙන ජීවමාන සංකේතය මහා තූපේ කියන්නේ. හැබැයි අපි මේ තූපේට දොහොන් දුන් දිලා වඳිනවා අපේ හිතේ පුදුම කම්පනයක් එක්ක. පැහැදිලි. ඒක ගැලපෙන්නේ නැහැ නේ. පැහැදිලි. හැබැයි මම ඒක ආයි කොහොමත් කියන්නේ කම්පණය නෙමෙයි අඬන හරි ඇවිල්ලා වඳින්න ඕන තැනක් මේක. හැබැයි ඒක වඳින ගමන් ආයි අඬන්න බැරි වෙන මට්ටමේ එකක් හොයන්න ඕනේ මේක. පැහැදිලි. අපි හැමදාම ඇවිල්ලා මේ මහා සෑය වැඳලා දුක කියලා කිල්ල වැඩක් නැහැ. බුදුහාමුදුරෙන් මම අදීනන් සිල් රකින්නවා. මම නිවන් කොහොම හරි දකින්නවා කියලා කියලා වැඩක් නැහැ. බුදු පියාණන් වහන්සේලගේ තිබ්බ විශේෂත්වයේ බෝසත් කාලේ උන්වහන්සේලා ප්‍රාර්ථනා කර හිටියේ නැහැ කොහොමද? ප්‍රාර්ථනාව මොනවත් කරන්නේ නැහැ. උන්වහන්සේලා කිලිම අදිෂ්ඨාන කරලා යන්නේ වැඩි. අපේ දින නඩුව තමයි අපි ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. මම නිවන් දකින්නවා මට නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා විතරයි තියන්නේ. ඒක ක්‍රියාත්මක කරගන්න, ඒ කියන්නේ එක්සිකියුට් කරගන්න අපිට ශක්තියක් නැහැ.
නිකන් ගන්නකො මෙහෙම දැන් අපිට අද අද ඕනලා තියෙන නේද හැමෝටම මෛත්‍රී කරන්න හැමෝටම කරුණාව දක්වන්න දාන පුළුවන් තරම් දෙන්න ඔක ඉතම වටින සංකල්පයක් හොඳේ හැබැයි නිකන් බලන්න ඇයි ඔච්චර ඕක කරන්න ඕනි කියලා හිතෙන්නේ හිත හැමදෙස්සම කියන්නේ මෛත්‍රී කරපන් කරුණාවෙන් ඉඳපන් දන් දියන් කියලා කියන්නේ අපි මුළු ජීවිතේම දන් දෙන හින්දාද කලාතුරකින් දන් දෙන හින්දාද පැහැද මං කියන්නේ හොඳට දෙනවනේ අපිට වැඩිපුර දානේ දෙන්න කියලා හිත කියන්නේම ඒකෙන් තේරෙනවා අපි දීලා නැහැ කියන එක පැහැද කතාව නිකන් හිතනවාද හැමතිස්සෙම මෛත්‍රියෙන් ඉන්න උතුමන් වහන්සේ නමකට හෝ උත්තමාවියකට මම දැන් මෛත්‍රී කරනවා කියලා කියවන්න ඕනි කියලා. නෑ එයාගේ ජීවිතේ ඒක. නමුත් අපිට වෙලා තියෙන සන්තෑසි මොකද? අපි කියෝ කියෝ ඉන්නේ ඇයි? අපේ මූල ගතියෙම මිනිස් ගතිය නෑ. පැහැදද? ඒකයි අපිට රුවන්වැලි සෑය හාමුදුරුව වඳින්න අවුරුද්දක සැරයක් හරි යන්න ඕනි. ඒ කියන්නේ ඇයි? යන එක වටිනා හොඳේ මම මේක නෙමෙයි කියන්නේ. ඊට එහා එකක් මම කියන්නේ හරි. ඒ මිනිස්යාගේ හිතේ බුදු පියාණන් වහන්සේලා කෙරෙහි ගුණය අල්ප මාත්‍රයක් වෙනස් නොවී තියෙනවනම් එයා හැමදාම රුවන්වැලි සෑයට වඳිනවා හැමදාම මස්තානේ වඳිනවා හැමදාම අනුරාධපුරේ ඉන්නවා එයා ජීවත් වෙන අනුරාධපුරේ තමයි පැහැල් මොකද එයාගේ හිත තියෙන්නෙම රුවන්වැලි සෑය කියන මට්ටමේ කියන්නේ තූපයක් එයාගේ හිත පැහැල් අර කියන්නේ බ්‍රහ්ම විහාරී ඒක විහාරී කියලා සාසනය ඔය බ්‍රහ්ම විහාරී වෙන්නේ හැමුණු පැහැල් ඒක වෙන්න බෑ අර බුදු පියාණන් වහන්සේලා පෙන්නපු ඒ ආර්ය සත්‍ය දන්නේ නැත්තම් ඔන්න ඔය කියලා තමයි අපිට මිස් වෙන්නේ හැමදාම අපි ආර්ය සත්‍ය වෙනුවෙන් කළ යුතු දේවල් පණ ඇරලා කරනවා හැබැයි මොකක් වෙනුවෙන්ද කියලා ඇහුවාම කාටවත් උත්තරයක් එන්නේ නැහැ ඔයා පින් කරන්නේ ඇයි කියලා ඇහුවාම නිවන් දකින්න කියලා කියනවා. නිවන කියන්නේ මොන වගේ එකක්ද කියලා ඇහුවාම උත්තරයක් ඉන්නේ. දැන් නිවන් දකින්න කියලා කෙනෙක් කියනවා නම් පැහැදිලි ප්‍රශ්නයක් එනවා නේද? නිවන කියන්නේ මොන වගේද කියලා? ඒකට උත්තරයක් ඉන්නේ නැහැ කියන්නේ එයා දන්නේ නැහැ නේද කියලා වර. ඒ කියන්නේ එයා කරලා තියෙන වැඩේ ගඟටින් කැපුවා වගේ. පැහැදිලි. මං කියන්නේ පින් කරා කියලා ගඟටින් කැපුවා වෙන්නේ නැහැ. පින කියන එකෙන් ලැබෙන ditta ධම්ම වේදනී ආනිසංස ලැබෙන්න තු වෙනවා. මේ ditta ධම්ම වේදනී කියන්නේ පිනක් කරාම මේ මොහොතේ ලැබිය යුතු ප්‍රතිඵලයක් තියෙනවනේ. ඒක නොලැබී යනවා අපි හරියට දන්නේ නැත්නම් කෙලවර. පැහැදිලි. පැහැදිලි මං කියන එක. අර කියද්දි කියන්නේ කවුරු හරි කෙනෙක් පිනක් කරලා මට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක නිසා එයාගේ ප්‍රාර්ථනා උත්කෘෂ්ඨ නිසා එයාට නිවන් දකින්න තියෙන සියලු අපසරිය හැදෙනවා. අද බලන්න නිකන් අද ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා ධර්ම ධාතුව ජීවමානයි සියලු මහා සංග්‍රහණේ වැඩ ඉන්නවා බණ ඕන තරම් කියනවා. ඒ කියන්නේ අද ඉන්න මිනිස්සු අනාදිමත් සසර ප්‍රාර්ථනා කළා නැද්ද? බුදුහාඳුරු දැකපු වාර දර්ශන අපිට ලැබෙන්න ඕනි කියලා. ඒක ලැබිලා නැද්ද දැන්? දැන් මේකේ තේරෙන්න දඩුව. ඒ ප්‍රාර්ථනාව දැන් හරියටම සඵල වෙලා. හැබැයි තාම නිවන් දකින්න නැත්තේ ඇයි කවුරුත්? වටපරිසරය හදලා දුන්නට නිවන කියන එක කාටවත් දෙන්න බෑ. පැහැල්ද? ඒ කියන්නේ අයියලා කිව්වොත් මට චිත්‍ර අඳින්න ඕනි කියලා. අම්මා තාත්තා විතර කරන්න පුළුවන් එකම දෙයයි. පැස්ටල් අරන් දෙන එක, චෝක් අරන් දෙන එක, සාසීට් ගන්න දෙන ওই ටික. අඳින නොඳින එක තියෙන කාලඟක. තවන්නක. පැහැල්ද? එතකොට මොකද උතන වෙන්නේ? අම්මා තාත්තා වුණත් පළවෙනි සැරේ අරන් දෙයි. අඳින්නේ නෑනේ අරු. දෙවෙනි සැරේ අරන් දෙයි. ඒත් අඳින්නේ නෑනේ. තුන්වෙනි සැරේ තරන් දෙනවා. ඒත් අඳින්නේ නෑනේ. ඊට පස්සේ හම්බෙන්නේ නෑ. ඊට පස්සේ මම බලෙන් කෑ ගහුවත් මට දෙන්න කියලා දෙන්නේ නෑ. ඇයි දන්නවනේ කලින් දුන්නා නාස්ති කළා. පැහැල්ද? පැහැල්ද මම මේ කියන්නේ. ඒකයි ප්‍රඥාවන්ත මනසක් හම්බුනහම මිනිස්සේ කල යුත්තේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අපි නොගන්නේ ඕක. අපි ඒකයි අපි මේ ඔක්කොම යහපත් වැඩ කරනවා. ඒ කියන්නේ අපි දැන් මේ දැන් සාමාන්‍ය මිනිසුත් අතර ගත්තාම දැන් අයියලා කරන ප්‍රතිපත්තිය සාමාන්‍ය තරුණයෝ කරන්නේ නැහෙනි. ජීවිතේම කැප කරගෙන රස්සාවලුත් අයින් කරලා ඔක් කරන්නේ නැහෙනි සාමාන්‍ය. හැබැයි දැන් අපි හිතන ප්‍රතිඵල එන්නේ නැත්තේ අයියෝ ගැ. පැහැදිලිද? එන්නේ නැත්තේ අපේ හිතේ නෑ අර අදහස. පිනක් කරාම මේ මොහොතේ ලැබිය යුතු ප්‍රතිඵලයක් තියෙනවා කියලා මේකේ. ඔයාලා අහලා තියෙන ධර්මයේ කියන්නේ කාලයක් ගියාට පස්සේ විපාක දෙන එකක් කියලාද ඒ මොහොත විපාක ගන්න පුළුවන් කියන එකද? නමුත් අපිට එහෙම හම්බෙනවද? අපිට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අර බුදුහාමුදුරු දේශනා කරපු සම්දිට්ඨිකය කාලිකයි කියපු සාසනේ අපිට සම්දිට්ඨිකක් නැහැ කාලිකක් නැහැ. එතකොට අපිට ඒක බුදුහාමුදුරුගේ සාසනේ කියලා කියන්නත් බෑ නේද? මොකද බුදුහාමුදුරු කියපු ගුණ ටිකෙන් නැහැ. එහෙනම් මම කියන එක. ඒක ධර්මයේ වැරද්දක් නෙමෙයි. කෙනාගේ වැරද්ද. එයා හොයන්නේ නැහැ කතාව. පැහැදිලිද? පැහැදිලි. එතකොට මම ඒකයි කිව්වේ අපි අද මේ කරන සියලු වැඩවලින් අපේ තියෙන මතය තමයි මේ වැඩේ කරාම සතුට ලැබෙනවා කියලා. මං කියන පැහැදිලිද? ඒ කියන්නේ අපිට තේරෙන්නේ මොකද්ද? රුවන්වැලි සෑයට ආවහම සතුට ලැබෙයි කියලා. ඊට පස්සේ පූජාව කළාම සතුට ලැබෙයි කියලා. පැහැදිලිද? බෝධි පූජාව තියලා ඉවරුණාට පස්සේ අපිට සතුට ලැබෙයි කියලා තියෙනවා. ඒ හැමතැනම බලන්න ලෝකේ අපි හිතන් ඉන්න මතයයි පූජාවක් කළාම තියෙන මතයයි දෙකක් නෙමෙයි එකක්. ගිහි ජීවිතේ මොකද්ද ප්‍රශ්නේ? අපි රස්සාවක් කරන්නේ රස්සාව කරාට පස්සේ සතුට වෙයි කියලා. පැහැදිලිද? ළමෙක් හදන ළමෙක් හැදුවට පස්සේ සතුට වෙයි කියලා. ඒකයි මේකේ වෙනසක් තියෙනවා. වෙනසක් නැහැ. ඉතින් එතකොට ධර්මයේකුයි අධර්මිකුයි කියන එක වෙනසක් නැති විලා නේ අපිට දැන්. පැහැදිලි. ධර්මය නම් මොකක්ද වෙන්න ඕනේ? මේ මොහොතේ ධර්මතාවය යදුනහම මේ මොහොතේ ditta ධම්ම වේදිනී විපාක ලැබෙන්න ඕනේ. පැහැදිලි. අධර්මයක් නම් හැමතිස්සෙම මොකද වෙන්නේ? වැඩක් කළාට පස්සේ සතුට ලැබෙනවා කියන මෝඩ මතය තමයි ඉන්න වෙන්නේ. අපිට ලෝකේ වැඩ කරද්දි
ඒකරට පසි සතුර ලැබේ කියලා හිතනවා. ධර්මය කියලා අපි දන්න එකක් කරන කොටත් අපිට තේරෙන අන්තිමට ඒ වැඩේ කළාම සතුර වෙයි කියලා. අපි නිකන් පොඩ්ඩක් අර කොලේ වහලා නම් වෙනස් කළා විතරයි. බ්‍රෑන්ඩ් එක වෙනස් කළා. එච්චරයි. ඒ හින්දා තමයි අපි කරන්නේ මහත්ඵල වෙන්නේ නැත්තේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ අර කියන්නේම අකම්පිත සාසනයක් හොයන්න නම් හිතේ කම්පණේ අඩු වෙන්න ඕනේ. හිතේ කම්පණේ අඩු වෙන්න නම් යහපතේ යෙදෙන්න ඕනේ. ඒ යහපතේ යෙදුනම හිතේ කම්පණේ අඩු වෙනවා. ඒ කම්පණේ අඩු වෙච්ච මොහොතේ අර අකම්පිත සාසනය හෙව්වේ නැත්තම් මහාතූපයක් වගේ වෙන්න බෑ. පහල්ද? පහල්ද? හෙල වෙනවා. පහල්ද? ඒ කියන්නේ ඒක හරියට මේ ඉඩම ඔක්කොම ටික හොඳට හදනවා. තූවේ බඳින්න නැතුව යනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ටික කාලයක් යනකොට වල්ලා දිනවා. ආයි කාලය ගිහලා ආයි සුද්ධ කරනවා. හොඳට සුද්ධ කරනවා. එක තනකොළ ගහක් නැතිව සුද්ධ කරනවා. ඒ කියන්නේ කම්පණේ අඩු කරනවා. යහපත කරලා. එක ගඩොලක්වත් ගාලා බඳින්නේ නැහැ. ඉතින් කවද්ද උතර තූවේ බඳින්නේ? බඳින්නේ නැහැ. බැලද කතාව. ඉතින් ඒක තමයි ඔක තේරුම් ගන්න තියෙන කාරණාව. ඒකෙන් මම කියන්නේ මේකයි. මොනව හරි දෙයක් කරනකොට තමන් ඉන්න කම්පණයටත් වඩා වැඩි වෙනවා නම් එතන යෙදෙන්නේ අධර්මයක්. මොනව හරි දෙයකින් තමන් ඉන්න කම්පණය අඩු වෙනවා නම් එතන යෙදෙන්නේ ධර්මයක්. පහද? ඕක තමයි හොඳම නිර්ණායකය තෝරගන්න තියෙන. පහද? ඒක බලන්න ඉතින් අපේ ජීවිතේ මොන වගේ මට්ටමද තියෙන්නේ කියලා. අපි කටින් පින් කරනවා කියලා කිව්වට. පහද? පහද? නැත්නම් අපි මේ පින් කරන විදිහට මේ වෙනකොට සත්‍ය අවබෝධය ලැබිලා තියෙනුනේ අනිවාර්යෙන්. හැබැයි ඒක නොවෙන්නේ කාටවත්. කටින් කිව්වට පින් කරනවා කියලා හිත ඇතුලේ තියෙන හැම එකක් නෙමෙයි. එක්වර කවුරු කාගේ හරි මූණිච්චාවෙන් ගැලවෙන්න දෙයක් කරනවා. නැත්නම් මම මෙතන හිටියා කියලා දෙයක් කරනවා. නැත්නම් කාලය යවා ගන්න දේවල් කරනවා. ඕකට තමයි අපි පින් කරන්නේ. පින කියන්නේ කලින් ප්ලෑන් කරලා එහෙම කරන්න ඕන එකක් නෙමෙයි අත්‍තරම් බැලුවා. හැම මොහොතෙම පිනේ ඉන්න පුළුවන්. නුවණ තියෙන කෙනාට. හැබැයි මම මේකත් කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් පිනට ලැබි නැත්නම් එයාව සැලසුම් කරවල හරි පින් කරවන්න ඕනේ. මොකද මේ මනුස්සයා කවදාවත් නැත්නම් මේකට එන්නේ නැහැ. පැහැද? මම දැන් කතා කරේ ඒ වගේ මට්ටමක් නෙමෙයි කියලා හිතනවා උදේ. ඒ කියන්නේ ඕගලන්ට බලින් කියලා පින් කරවන්න ඕනේ කියලා මම මානසිකත්වයේ ගිහිල්ලා හින්දායි මං කිව්වේ. එතකොට එහෙම මේ මානසිකත්වයේ ගිහිල්ලා තියෙන්නේ යම් කාලයක බලෙන් හරි පිනට ඇවිල්ලානේ. ඒ ස්ටේට් එක ඉවරයි දැන්. දැන් මේ පේස් එකේ තියෙන්නේ දැන් අත්‍යන්තයෙන්ම එනවා. ඒ කියන්නේ ජෙනුවින් ලියන පින් කරන්න ඕනේ කියලා. පැහැද? මම කියන්නේ දැන් ඊට එහා එකට ටච් වෙන්න ඕනේ ආයි. පැහැද? පින් කරන එකේ විපාකේ මොකද්ද? පැහැද? බුදුහාඳුරන්ගේ සංකල්පය බෝසත් කාලේ මොකද්ද කුසලය කියලා හොයනවා. ඒ වගේම අපි හොයන්නේ නැති මොකද්ද සත්‍ය කියලා හොයනවා. කිං සත්‍යකවයිස කිං කුසලකවයිස කියන එකේ අපි කුසලය දැන් හොයාගෙන යනවා. එනේ පින පැත්තට. හැබැයි සත්‍ය කියන එක අල්ලන්නේ නැහැ. පැහැද මම කියන්නේ? පැහැද පොයින්ට්? එතන හිතන්න ඕනේ අපි කරන හැම වැඩේම අපේ බලාපොරොත්තු තියෙන පස්සේ සතුට වෙයි කියලා. ඒ වගේ අපි අද හිතාගෙන ඉන්නේ බණ ඇහුවට පස්සේ නිවන් දකී කියලා. එහෙම යන්නේ මේ. මේ මොහොතේ කියනකොට මේ මොහොතේ තේරුනොත් මේ මොහොතේ නිවන තේරෙනවා. බලද? නැත්තම් කල්පකෝටි සතසහස්‍රයක් බණ ඇහුවා. අරක හම්බෙන්නේ. ඔහො. ඒක ප්‍රධාන හේතුව ලෝකේ ස්වභාවය තමයි යමක් කරාට පස්සේ ලැබෙන සතුට. දහමේ ස්වභාවය තමයි මේ මොහොතේ සතුට හම්බෙන්නේ. අපි දැන් ලෝකේ ධර්මතාවයක් මේ ලෝකෝත්තර තැනකට ඇප්ලයි කරන්න හදනවා කියන්නේම ඒක ලෞ මේ ලෝකෝත්තර වෙන්නේ නැහැ ලෞකිකමයි. ඒ පොයින්ට් එක බැලන්නේ. ඒතකොට තේරුම් ගන්න අහන මොහොතේ හරියට විචක්ෂණශීලීව නුවණ මෙහෙවල ඇහුවේ නැත්තම් හොඳට දිනවනේ gedara ගිහිල්ලා කල්පනා කරා කියලා තේරෙන්නේ නැහැ උදේ. බැලද? ඒක තේරෙන්නේ නැහැ. ඒක මම අපේ වෙලා ගන්න තේරෙන්නේ නැහැ එහෙම. මොකද gedara ගියාට පස්සේ කල්පනා කරන්න පුළුවන් වෙන්නේ තමන් දරාගත දෙක විතරනේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ මොහොතේ අහනකොට තේරෙනව මිසක් මේ මොහොතේ පෙරපසු නොවි අර්ථය වැටහෙනව මිසක් ධර්මයේ වැටහිලා නුවණ ඇවිල්ලා පටිභාණ ඥාණය පහළ වෙනව මිසක් දැන් ධර්මය අහගෙන පස්සේ ගෙදර ගියාම අර්ථය තේරලා ඊට පස්සේ නිරුක්තිය තේරලා පස්සේ පටිභාණ ඥාණය නැහැ. තේරුණාද? එහෙම වෙන්නේ නැහැ උදේ. එතකොට ඒක සම්දිට්ටික කාලික නැහැ. ඒක එතකොට කාලයට අහු වෙනවා. අකාලිකයි කියන්නේ කාලයෙන් මුක්තයි කියන එක. නමුත් අපි අද හිතන් ඉන්න ධර්ම ශ්‍රවණේ කාලයට අයිති වෙනවා. අයි අපිට ඉන්නේ මොකද්ද? ඔව් ඒක ටිකක් අමාරුයි ගෙදර ගිහලා කල්පනා කරාම තේරෙනවා. එහෙම තේරෙන්නේ නැහැ. තේරුණාද? තේරුණාද? එහෙම තේරෙන්නේ ලෝකයේ ධර්මතාවය. ලෝකෝත්තර ධර්මතාවය කාලයකට අල්ලලා පණව ගන්න බෑ. තේරුණාද මං කියන්නේ? ඒතර ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ සියලුම වත්පිළිවෙත් තින්කම් පුද පූජා දානමාන අපුපස්සාන අම්මතාතත් සලකන සියලුම යම්ම යහපතක් තියෙනවා නම් ඒ යහපත කෙලින්ම අභිමුඛ වෙන්නේ අර හිතේ කම්පණේ අඩු කරගන්න. හිතේ කම්පණේ අඩු කරගත්ත මොහොතක ගැඹුරු සත්‍ය ගවේෂණයක හිටියේ නැත්තං යා. ඒ ලැබිච්ච chance එක මිස්සලා යනවා. ලොතරැයි අතර දුන්න හූරහන් කියලා. හූරන්නේ නැහැ. බැල. ඊට පස්සේ සැඩසුලන් එනවා, මහා වැහි වැටෙනවා. ඉතින් අර ස්විප් එක නිකම්ම දියවිලා යනවා. බැලද? හරි මම මේ ටිකේ ඔය කතා කරපු එක පොයින්ට් එකක් මම කියන්නම්. ඒක සෑහෙන තියුරයි අල්ල ගන්න අමාරුයි අතන. හරිද? අර අපි කතා කරා වගේ නිකන් සරල උපමා ටිකක් නෙමෙයි මෙතනදී. බැලද? එතනදී මෙන්න මෙහෙම යා. හරිද? ඔයගොල්ලෝ අහලා දිනවනේ ආත්ම කියන සංකල්පය. ඕලන්ට දෙන්නේ අයලට දෙන්නේ එක හරි කියලාද වැරදි කියලාද? අනාත්මයි කියනකොට ත්‍රිපිටකේ පෙන්නනෝනේ ආත්මීය නොවන ආත්ම නොවේ කියලා අර්ථය. අනිච්ච දුක්ඛ අනාත්ත කියද්දී
අනත්ත කියලා ගන්නව නේද අර්ථයකට අනාත්මයි කියලා. අයිලට දෙන එක හරි කියලාද වැරදි කියලා? හරි කියලා. හරිද වැරදිද? බුදුහාමුදුරුවෝ ආත්මවාදීක් නෙමෙයි කියලා අපි අහලා තියෙනවා නේද? ඒතරෝ ඒතර අනාත්මයි කියලා කියන්න බෑ නේද? මාත් එක්ක ඉගෙන ගන්න බෑ. මොකද මං අනිත් පැත්තට කියන්නේ කොහොමද? ගැලවෙන්නේ නැහැ කියලා. අපි දන්න ආත්මය අරගෙන තමයි අපි ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ ආත්මය ගැන කතා කරන්නේ නැහැ. ඒක ක්ලියර් කරත හැකි මේ කතාවෙන් හරි. ඒකයි මං කිය සාමාන්‍ය වචන වලට වඩා පොඩක් ගැඹුරුයි. හරි මේක. හොඳට බලන්න. ඕගොල්ලෝ මට හොඳට හිතලා කියන්න. ඕගොල්ලන්ට තේරෙන හරිද? ඕගොල්ලන්ට දැන් ජීවිතේ ගෙවලා තියෙනෝනේ. ඕගොල්ලෝ මෙතුවක්කල් තේරුම් ගත්ත අර්ථයනුව අනාත්ම ස්වභාවයේ මොන හරි ද්‍රව්‍ය වස්තු ස්වභාවයක්. පුද්ගලයෝ නම් කොහොමද ආත්මීය බවක් නේ අපිට තේරෙන්නේ. මේ ලෝකේ තියෙන උදාහරණයක් මට කියන්න. අනාත්ම කියන්නේ ආත්මයකට ගන්න බැරි ද්‍රව්‍යයක් හරි වස්තුවක හරි උදාහරණයක්. කෙනා කෙනාට එක එක උදාහරණ දෙන්න පුළුවන්. දැන් මේ බල්ල අනාත්මයි කියලා ගන්න බෑනේ. ඌ ආත්මයක් තියෙන එක අපිට තේරෙනවනේ. පහල් ගලා. උදාහරණ තමයි ගලා. ඒ කියන්නේ ඒක අපිට අනාත්ම ස්වභාවයක් නේ. හරිද? තව ඊට වඩා අපි දන්න මට්ටමේ හොද අපිට ළඟ උදාහරණයක් කියන්න. මොකද උදාහරණයක් තියෙනවා. අපි මෙච්චරලා හොය හොයිටි ඇති වගේ ඒක තමයි. අපිට දැන් පූජාවට යන්නත් බැරුණේ. ඒක හින්දා තමයි. රෙදි රෙදි. සුදු රෙදි නැති වුණානේ. ආ රෙද්ද කියන්නේ තනාත්මයි නේද? පහල මං කියන එක. ඕක තමයි අපේ දින සංකල්පය. හරිද? අපි අද හිතන් ඉන්නේ මේ පණ නැති වස්තු තමයි අනාත්ම කියලා. පහල. හොඳට අහන්න ඕනේ මේ ටික. මම මෙහෙමයක් කියන්නම්. දැන් මම මේ පෙරවන් ඉන්නේ රෙද්දක්නේ. සිවුර කියන්නේ රෙද්දක්. හරිද? හොඳට බලන්න. මම මේ කරන එකට ඔයගොල්ලන්ට මොකද තේරෙන්නේ දැන්? මොකක් කරනවා කියලා මේ තේරෙන්නේ? මොකද පොඩි කරන්නේ? ආ. හොඳට බලන්න. රෙද්ද පොඩි කරනවා කියලා නේ කිව්වේ? හොඳට බලන්න ඕනේ. අපි හිතන් ඉන්නවා රෙද්දට අනාත්ම ස්වභාවයක් තියෙන්නේ කියලා. රෙද්දට අනාත්ම ස්වභාවයක් නම් තියෙන්නේ හොඳට මට හිතලා කියන්නේ රෙද්ද පැත්තෙන් හිතලා. හරිද? රෙද්ද කවදාහවත් කියයිද මාව පොඩි කරනවා කියලා? රෙද්දෙන් ඇහුවොත් කියයිද මාව පොඩි කරනවා කියලා? නෑනේ. නෑනේ. ඒ කියන්නේ මේක එහෙම කියන්නේ නෑ නේද? දැන් හොඳට බලන්න එතකොට. ආත්ම සංඥාවෙන් නෙමෙයි ඔයගොල්ලෝ කියන්නේ රෙද්ද පොඩි කරනවා කියලා. එනේ මේ රෙද්දට පණ පෙව්වද නැද්ද? පහද මං කියන්නේ. ආ. පහද මං කියන්නේ. තේරෙනවද කතා? එතකොට දැන් හිතලා කියන්නකෝ. ආත්ම නෝන එක එක මොකක් හරි උදාහරණයක්. උදාහරණ තේරෙනවනේ මං කිව්ව? පහද මං කිව්වේ. ගල කියන එක. අතන ගලක් කියලා කියනකොටම ගලෙන් ඇහුවනම් ඔබ ගලක්ද කියලා ඌ වචනයක්වත් කියන්නේ නැහැ. අපි කියනෝනේ ගලක් කියලා. ඒ කියන්නේ හොඳට බලන්න අපි පණ පෙව්වද නැද්ද දැන? පහද මං කියන එක. මං කිව්වේ හොඳයි මේ ටිකක් ගැඹුරුයි හොඳයි මං කිව්වේ. ආ කුඩේ කියන්නේත් අපිට තේරෙන අනාත්මයි කියලා නේ. කුඩේ ඉහළන්න පුළුවන් කියලා කියනකොටම ඒකට පණ ඇවිල්ලාද නැද්ද? පහද? මේක පණ දීලානේ. අන්න හරි. පහද? පහද මං කියන එක. ඒතර මං අහන්නේ මේකයි. එක දෙයක් මට කියන්න සාක්ෂියකට අනාත්මයි කියලා අපි පරිහරණය කරමු. අර දෙනවා මං කියවේ. යමුරු නැහැ නේ? තේරුණා සමිනා සයිත් පිළිගන්නේ කියපු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකේ ඔය කතාව අපිනේ කියන්නේ. ඔය කතාව දැන් කුඩේ ගත්තොත් කුඩේ ආත්ම ස්වභාවයක් නැහැ කියන්නේ. කන්ෆර්ම් නේ. ඒක තමයි. හොඳට බලන්න. ඔය තමයි අපි දරන් ඉන්න ආත්ම හැඟීම. හරිද? හොඳට මං අහන්නේ කුඩෙන් අහලා බලන්න උඹට ආත්මයක් නැහැ කියලා තේරෙනවද කියලා. මං අහන්නේ කුඩේ වෙලා අහලා බලන්න ආත්මයක් නැද්ද කියලා. එයා එහෙම කියන්නේ නැහැ නේද? ඔව් නැහැ කියලා කියයි. කුඩෙන් ඇහුවොත් නැහැ කියලා කියනවා කියනින් පණ ඇවිල්ලාද නැද්ද? එයා නැහැ කියලා කියනවා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ පණ ඇවිල්ලාද නැද්ද? ඔන්න ඔතනයි මං කියන්නේ ආත්ම සංඥාව. නැතු මේ තියෙන කුඩේ අනාත්මයි කියන එක නෙමෙයි. කුඩේ කියන තැනම ආත්ම සංඥාවක් තියෙනවා මේකේ. පැහැදද? පැහැදද පොයින්ට් එක? පැහැදද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔන්න ඔය වගේ ගැඹුරු වර්ථයක්. ඕක තමයි ලොකු සවන්වන්සලා පරිවර්තනයේට අනාත්මයි කියලා ගන්නෙ. අපි හිතන් ඉන්න මේක පණ තියෙනවා කියන අර්ථය නෙමෙයි. හරිද? මේකේ පණ නැහැ කියන එක නෙමෙයි. මේකේ පණ නැහැ කියනකොටම මේක කියන තැනින් අපි ලයිව් කරලා දින්නේ ඒක. පැහැදද? එනේ ගලට පණ නැහැ කියලා කියනෝ නේද? අපි මේ මොහොතේම ගලට පණ පොවලා පණ නැහැ කියන්නේ. මං කියන්නේ පහදද? මායිකගේ ඒක පොඩ්ඩක් අමාරුයි කියලා හරි. පහදද? පොයින්ට් එක පහදද? ආ. දැන් හොඳට හිතලා බලන්න ජීවිතේ.
නැන එකත මම මේ මම කියන එකන්න මේ ඕන එකක් අහන්න පුළුවන් හරිද මං කියමින් ආවේ එතකොට හොඳට බලන්න හරි ඔය බුදුහාමුදුරුවෝ අනාත්මයි කියන සංඥාව ඔච්චර දරුණුට කියන්නේ අනි අනත්තයි කියන සංඥාව ඔච්චර දරුණු කරන්නේ අපි හිතන් ඉන්න මේ මුන්ඩිසුර ටයිප් එකක් නෙමෙයි පැහැද බුදුහාමුදුරුවෝ කියනවා නේද මේ ලෝකයා වෙලා ඉන්න අන්ධකාරයේ මොන වගේද කියනවා නම් මේ සමස්තේම නිත්‍ය සුඛ අත්සුභ සංඥාව ඉන්නේ කියලා ආ එතකොට දැන් අපි දැන් කතා කරපු විදිහට ගල ඇඳුම් ඔය තියෙන ගල් කණු ඒවනම් අනාත්මයි කියලා කියන්නේ අපිට තේරෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ කියපු පොයින්ට් එක වැරදෙනවනේ පැහැද 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 එතකොට අනත්තන් අසාර කට්ටේ නම් දී කියද්දි බලන්න හොදට අනත්තං අසාර කට්ටේ නම් තිනං අත්තං සාර කට්ටේ නම් කියලා එන්න එපැයි. ආ. දැන් ඉතින් ඒකෙන් ඕන්න හිතලා බලන්නකෝ ආයි. සාරයක් නොහම් වෙච්ච දෙයක් තියෙනවා කියලා අපිට ලෝකේ. අර්ථයෙන් බැලුවාම. මම අර ආත්ම කියලා ගත්තේ ලස්සනට ගැලපෙන හින්දා වචනේ. නැත්නම් අනත්තං අසාර කට්ටේ නම් කියන්නේ අපි දැන් හුඟාවක් මේ ජනප්‍රිය වර්ෂන් වල තියෙන අසාරයි කියලානේ. අනත්ත අසාර වෙවින් කියලානේ. නමුත් අනත්ත කියන එක පෙළේ ලස්සනට ලොකු සන්නස කරන්නේ අනාත්මයි කියලා. පැහැද? අනාත්මයි කියලා අපි හිතන් ඉන්නේ. මේ තියෙන ගලට පණ නැහැ වගේ එකක්. හරිද? නමුත් හොඳට බලන්න මං කියන්නේ ගලෙන් අහලා බලන්න පණ නැහැද කියලා. ගලෙන් ගලෙන්. එයා එහෙම උත්තරයක් දෙන්නේ නැහැ නේද? තාම මං කියන්නේ. ඒ කියන්නේ ඌට එහෙම උත්තරයක් දෙන්නවත් පණක් නැහැ. අපි මේකට පණ කවලා පණ නැහැ කියලා අපි ගන්නවා. තාම මං කියන්නේ. ඔව්. දරෝනේ. මම ගගේ පොඩක් ගැඹුරු වැඩි එතන හොඳේ පොයින්ට් එක. ගල කියන තැනම අපි ගල කියන එක පණවල ඒ පණෝපු එක අරගෙන තමයි නෑ කියන්නේ. ඒක තියෙන ගලක් අරගෙන තියෙන ගලේ අනාත්මයක් නේ කතා කරන්නේ. අන්නයි. බුදුහාමුදුරුවෝ ඔය කියන විදිහට නෙමෙයි ඉස්සර කරන්නේ. ඒ කියන්නේ තියෙන ගල අනාත්මයි කියලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ගල තියෙන බවම ආත්ම ස්වභාවය. පැහැද? ආත්ම කියන වචනේ යන්න එපා. ආත්ම කියන්නේ ලයිව් කියන එක. පැහැද? සජීවි කියන එක. පැහැද? පැහැද මං කියන එක. ඔය ආත්මය කියන ලස්සන වචනේ ලයිව් කියන එක. පැහැද? බමුණු හිතන් ඉන්න ආත්ම තියෙන්නේ අර කයෙන් වෙන් වෙලා මේ කයට එනවා කියන එක. උදාහරණ වෙන්නේ ආත්මයි කියලා මේ තියෙන දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේම ඒ දෙය ඉපදිලා නන් නේද ඉපදුනවා කියන්නේ ලයිව්ද නැද්ද කියන්නේ සජීවිනේ ආ ඔයාලා මං කියන්නේ ආ දැන් මට හොඳට හිතලා කියන්න සජීවි නෝන දෙවි උදාහරණයක් ඈ එකක්වත් නැහැ කියන එකක් සජීවි උපදවලා තියෙන දැන්ට තියාගෙන උපදවලා තියෙන කියලාද හරිද ඔව් කියන්නේ ගලක් ගලකට පණ නැහැ කිව්ව සෙන්නුත් ආයි පණ නැති ගල තියෙනවා හරිද ගලක් හදලා දැන්ට හදලා කියලා ගන්නද තාම ඒකට කඩා ගන්න පුළුවන් තාටි දැන්ට එක තේරුණාද කතාව පැහැද ආ දැන් හොඳට බලන්න අපිට මේ ගල් නැත්තම් මේ පැදුරු කෑලි මේ තාප්ප කෑලි gadol කෑලි මේ ගල් කෑලි දැක්කහම සපද්ද දෙන්නේ දුකද දෙන්නේ උපේක්ෂාවද උපේක්ෂාව නේ සපදු ගන්න කතාව වලට නෑනේ දුකමනේ අපිට දැන් උපේක්ෂාවනේ ප්‍රශ්නේ නෑ වගේදී හොඳට බලන්න දැන් ඈ උපේක්ෂාව බිහි වෙන්නේත් අජීවී ස්වභාවයක් තුළද සජීවී ස්වභාවයක් තුළද? ඒ කියන්නේ බේස් එක අනාත්ම සංඥාවද ආත්ම සංඥාවද? හා. රූපේක්ෂාව. පහදම කියන එක. ඔය කැල ගැමුරු නේද? මම කිව්වේ සාමාන්‍ය ඔතන ටිකනේ මේ තියෙනවා. පහද? එතන මොකටද පහද? දැන් අර මේ උපේක්ෂාවක් කියන්නේ අපේක්ෂාවක් නැති. හා. අපේක්ෂාවක් නැති මොනවා ගැනද? ඒක මට උදාහරණයක් අයියට ඕනේ උදාහරණයක් කියදයි දැන් අපේක්ෂාවක් කියලා ගත්තාම මට මේ ආකාරයෙන් පැවතිය යුතුයි නෝ ඒක සුබ සංඥාවක් විදිහට යන්න ඒක සුබ සංඥාවකුත් තියෙනවා සුබ සංඥාව බිහි වෙන්න නම් ආත්මීය ස්වභාවයක් ලයිව් කෙනෙක් ඉන්න ඕනේ නේද ආ ඒ කියන්නේ ආයි පදනම අත්තයි අත්තන් සාර කට්ටේ නම් තියෙනවා මං කිය පොයින්ට් එකේ තන පැහැල් දුනා නම් හොඳට බලන්න සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ආකාර දෙකක් තියෙනවා පණ තියෙන කට්ටිය ඉන්නවා පණ නැති කට්ටිය ඉන්නවා හරි පණ නැති දේවල් තමයි අපි හිතන් ඉන්නේ ද්‍රව්‍ය වස්තු කියලා. පණ තියෙන දේවල් තමයි අපි හිතන් ඉන්නේ සත්ව පුද්ගල කියලා. අපි හිතන් ඉන්න සත්ව පුද්ගල සංඥාව කියන එක අපිට හිතලා තියෙන්නේ මේ පණ තියෙන මිනිසුන් විතරයි දින් කියලා නේ. ඒතර ද්‍රව්‍ය වස්තු කියලා උදාහරණ මොකටද වෙන්නේ? අපේ තියෙන සත්කාය දෘෂ්ටිය ওই මට්ටමෙන් ගැඹුරුයි. පැහැදද? ඒ කියන්නේ අපිට සරලවම මේ රෝම කූපයකටත් පණ දීලා තින්නේ දැන්. පැහැදද? ඒ කියන්නේ මොකද්ද? ජාතිය කෙලින්ම අත උඩක් තියෙන. පැහැදද? ආලිනෝනේ ಜಾතිය කියන එක එක වර්ග වෙනවා කියන එක. පැහැද? එක එක ಜಾති බිහි වෙන විදි. ඔය එක එක තියෙන වර්ෂන් වල කතා කරන විදි. පැහැද? ඒ ඔක්කොම පොයින්ට් එනෝ හරියට හැංගීම තේරෙනවා. පැහැද? උපදවා ගන්නවා කියන පොයින්ට් එකට එන්නේ. පැහැද? ඒ කියන්නේ අපිට අද රෝම කූපයක් ගැන හරි කතා කරන්න නම් රෝම කූපිය උපදිලා තියෙන්න ඕනේ. ඒක ලයිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ අත්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ සුඛ වෙන්න ඕනේ. ඒ කියන්නේ සුභ වෙන්න ඕනේ. ඒ කියන්නේ
ඉච්චවෙන්ඩෝඩි ඇද ඇදම කියනක. එතකොට ආත්ම සංඥාව වෙනවා කියන්නෙම සුඛ සංඥාවක් තියෙනවා, සුභ සංඥාවක් තියෙනවා, ඉච්ඡ සංඥාවක් තියෙනවා. ලබ්තන වල උත්තමයි ඇද ඇද ඒ සෑහෙන ගැඹුරු හරි ඇද. එතකොට නිකම් බලන්න ඇස් දෙක අරන් හිටියත් මොන හරි පේනවා කියනක අහු වෙනවා. එතකොට පේනවා කියනකොට මොන හරි ලයිව් ඇති හැවුවා මොනවත් පේන්නේ නැහැ කියලා අහු වෙනවා. පේන්නේ නැහැ කියන්නේත් මොන හරි ඒත් ලයිව් පෙනුනත් එකයි නැත්ත් එකයි කියලා හිතනවා. ඉන්නේ පේන්නත් නොපෙනෙන්නත් මොන හරි තියෙනවායි ආයි ලයිව් තිබ්බත් එකක් නැත්ත් එකයි ආයි ලයිව් පැහැදිලි. කොහෙන් ගියත් මූල සංඥාවේ ලයිව් වෙනවා පැහැදිලි. එතකොට මූල සංඥාව ආත්ම වෙනවා, මූල සංඥාව සාර වෙනවා පැහැදිලි. ඉතින් එතකොට බලන්න අපේ තියෙන්නේම කම්පැනි හැද නැද්ද කියලා ඊට පස්සේ පැහැදිලි. තනකට අර ආත්මීය කියන වචනේ ගැඹුරු දේනවා. බෑ අපි හිතන් ඉන්න ගන්නේ මේ හොඳේ. ඊට වඩා හැහෙන ගැඹුරුයි කතාව. බෑ. කියන්නේ අර ආත්මීය කියන්නේ පණවනවා කියන්නේ ආත්මී පණවලා කියන්නේ මොකද? පණ දීලා. බෑ. ඒක හරි. දැන් හරි. ඒක තමයි මම හිතර කඩන්න ඕනකමක් තියෙනවද? අපි දැන් අපිට හිතෙන්නේ මොන හරි දෙයක් අපි පණ දීලා ගන්නවා කියලානේ. එතකොට මොකද්ද අපිට තියෙන සංඥාව? ඇත්තරම මේ ලෝකේ පණ නැති ස්වභාවයක තියෙන්නේ. අපි පණ දුන්නේ කියලා හිතෙන්නේ. ඔව්. ආයෙම හිතෙන්නේ. ඔව්. එතකොට මම ඕගොල්ලන්ට අහන්න ප්‍රශ්නයක්. يعني මේ ලෝකේ ඇත්තරම තියෙන්නේ පණ නැති ස්වභාවයක්. හරිද? හරිද? يعني මේ පැත්තේ පණ නැති ස්වභාවයක් ලෝකේ තියෙනවා. මේ පැත්තේ පණ තියෙන කෙනා විසින් මෙයාට පණ දෙනවා කියලා කියන්නේ. නේ? එවනේ කියන්නේ. ඔව්. يعني පණ නැති ස්වභාවයක් තමයි මේකේ පවතින්නේ. හැබැයි දැන් මේ පණ දීලායි තියෙන්නේ. පණ දුන්නා කියනකොටම පණ දෙන කෙනා ඉන්නවනේ. ඔව්. එතකොට දෙපැත්තක් තියෙනවා. හරිද? පොඩ්ඩේ බලද්ද? දෙපැත්තක් තියෙනවා. මං අහන්නේ දැන් අපි හිතන් ඉන්න අකම්පිත ස්වභාවය නැත්නම් අපි හිතන් ඉන්න නිවන මේ දෙක මෙහෙම තියෙද්දි මොකක් අයින් කළොත් හම්බෙන්නේ? පණ නැති ස්වභාවය තියලා මේ පණ දෙන කෙනාව අයින් කරගත්තොත්ද, පණ දෙන කෙනාගේ පණ අයින් කරොත්ද කොහොමද වෙන්නේ? පැහැදිලිද? මේ දෙපැත්තත් දැන් අපි කිව්වනේ පණ දෙන කෙනාගේ ස්වභාවය අයින් කරත් හරි. හරි. එතකොට මොකද වෙන්නේ? පණ දෙන කෙනා අයින් වෙනවා, මේ පණ නැති ස්වභාවය පිටිනවනේ. ඒක ගැටලුවක් නේද වෙනවනේ? හොඳට බලන්න. අපිට අද හිතෙන්නේ කොහොම දෙපැත්තක් තියෙනවා කියලා. හරිද? හොඳට බලන්න. ගලක් කියලා කතා කරනකොටම නේද ගල කියන එක බිහි වෙන්නේ, ගල ගැන කතා කරන කෙනා බිහි වෙන්නේ. ඔව්. පැහැදිලිද මං කියන්නේ? කෙනෙක් නැතුව පණ නැති ස්වභාවයක් ගැන තේරෙනවද? කෙනෙක් බිඳුවටම බහිනවා. ඒතර පණ නැති ස්වභාවයක් තියෙනවා කියලා තේරෙන්න පුළුවන්ද? නෑ. කෙනෙක් හිටියොත්මයි නේද මේ වස්තු වලට පණ තියෙනව හෝ පණ නැහැ කියලා ආයි හිතන්න පුළුවන්. එතකොට හොඳට බලන්න කෙනා බිහි වෙලා නම්, කියන්නේ පණ තියෙන කෙනා බිහි වෙලා නම් මේ වස්තු වලට පණ නැහැ කියන්නේම. ආයි පණ නැහැ කියන වස්තුවට මෙයා විසින් පණ දීලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි නැද්ද? නැහැ. වේගෙ නැන්නේ. පැහැදිලි නැහැ. කෙනෙක් ඉන්න නිසාම තමයි මෙයා ගලක් කියලා ගන්නෙ. පැහැදිලි මං කියන්නේ. පණ තියෙන කෙනා බිහි වුණාම එයාට සාපේක්ෂව එයා බලනවා අනිත් එකට පණ තියෙනවද නැද්ද කියලා. දැන් ඒ කියන්නේ මේ පැත්තෙන් පණ තියෙන කෙනා ආවම එයා බලනවා මගේ ස්වභාවයමද මෙතනක් තියෙන්නේ කියලා. නෑනේ. එතකොට තමයි කියන්නේ මට පණ තියෙනවා, ඒකට පණ නැහැ කියලා. එහෙම නෙවෙයි ස්වාමිනා. අන්න. හොඳට බලන්න මට පණ තියෙනවා, මේකට පණ නැහැ කියද්දි පණ නැති එක ඉපදිලාද නැද්ද එයාට? ඉපදිලා. ආ ඒ කියන්නේ ඊතර පණ තියෙනවද නැද්ද? ඒ තහදා ආයේ පණ දීලා. අන්න හරි. එතකොට සාමාන්‍ය ලෝකයා පණ තියෙනවා කිව්වත් පණ නැහැ කිව්වත් දෙකේම පණ තියෙනවා. ඒ පැහැදිලිද? 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 අපි හිතන ස්වභාවය මේකෙන් ගන්න ගියාම අපි හිතන්න නම් අරමුණක් අහුවෙන්න ඕනේ නේද? ආ අරමුණක් හම්බ වෙනවා කියන්නේ අරමුණ ඉපදිලා. ඒ කියන්නේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ආත්මීයයි. එතකොට ධානය පැත්ත බලන්න ආයි. විතක්ක ਵਿਚාර පීසුක ඒකසාසයිද පටම ධානයේ වැඩනකොට අරමුණක් එකග වෙනවනේ. අරමුණකට එකග වෙනවනේ නැත්නම් ඒකග්‍රතාව වැඩින්නේ නැහැ නේද? බලද එකක් අග්‍ර වෙන්නේ නැහැ නැත්නම් එකක් අග්‍ර වෙනවා කියන්නේ අග්‍ර වෙන්න එකක් හම්බ වෙනවද? හම්බ වෙනවා කියන්නේ ඒක අනාත්මයි දාත්මයි. බලද දැන් උතර තාම පරහක් තියෙනවට කතාව. පණ නැති ස්වභාවයත් පණ තියෙන කෙනා කියන එක. හරිද? පණ තියෙන ස්වභාවයත් පණ තියෙන ස්වභාවය කියන එක. අපිට අර්ථ දෙකක් තියෙනවනේ. පණ නැති දේවල් පේන පණ තියෙන කෙනා, පණ තියෙන දේවල් තියෙන පණ තියෙන කෙනා. يعني පණ තියෙන දේවල් පේන පණ තියෙන කෙනා. ඒ පැහැදිලි? එතන අර්ථ දෙකේ නේද? පණ තියෙන කෙනෙක් පණ නැති දෙයක් බලනවා, පණ තියෙන කෙනෙක් පණ තියෙන දෙයක් බලනවා. පැහැදිලිද?
දැන් අපි පණ තියෙනවා පොඩ්ඩක් අයින් කරලා අපිට අර්ථ දෙකක් වෙනවානේ පණ තියෙන සහ පණ නැහැ කියලා. ඒතර හොඳට නුවණින් කල්පනා කරාම මේ කියපුවත් එක තේරෙනවද? පණ තියෙන බවත් පණ නැති බවත් කියන්නේ ඇත්තම පණක් කියලා. එකමයි කියලා. ආ. පහලයි. يعني ගලට පණ නැහැ කියද්දිත් අපි කතා කරන් අපිට තේරෙනවා නේද පණක් දීලා ගන්න කියලා. ඒ කියන්නේ අපි මේ ලෝක සම්මතයේ පණ නැහැ කියලා හිතනේවත් පණ තියෙනවා. ආ. පහලද කතා? අන්න උතුණ්ඩයි ආත්මීය වෙන්නේ. එතකොට දැන් පණ තියෙන කෙනා පණ නැති දේවල් බලනවා කියන අන්තයත් පණ තියෙන කෙනා පණ තියෙන දේවල් බලනවා කියන අන්ත දෙපැත්ත එකකට එනවා. පණ තියෙන කෙනා විසින්ම පණ තියෙන දෙයක්මයි බලන්නේ කියලා අන්තිමට. ඒ පහලද කතා? පහලද කතා? ඒ හරිනේ අර දෙක දැන් සම්බන්ධ වෙනවා හරි? පහලද මං කියන්නේ? දැන් හොඳට හිතලා කියන්න පණ තියෙන කෙනා බිහි වෙන්න කලින් ඉඳලා මේ පණ තියෙන දේවල් ලෝකේ තියෙනවද? හරිද? පණ තියෙන කෙනා බිහි වුණාට පස්සේ මේ පණ තියෙන දේවල් වල පණ අයින් කරන්න පුළුවන්ද? මම ඔය කියන්නේ මේ ලොකු වශයෙන් කියවට මේක. මම ඉන්නකොට රූප අයින් වෙනවද? රූපේ තියෙද්දි මම අයින් වෙනවද? රූපයි මමයි දෙකම එක සැරේ අයින් වෙනවද? නැත්නම් රූප අයින් වුණාට පස්සේ තප්පරයකට විතර පස්සේ මම අයින් වෙනවද? මම අයින් වෙලා තප්පරයකට විතර පස්සේ රූප අයින් වෙනවද? මම අයින් වුණාට පස්සේ රූපේ තිබ්බත් එකයි නැතත් එකයිද? රූපේ තියෙනකොට මම හිටියත් එකයි නැතත් එකයිද? අර 60 62ම කියද ඒක ඔගේ. කොහොමද ඔය කතාව තියෙන්නේ? ඒක ටිකක් අර ගැඹුරට කිව්වොත් එහෙම පණ තියෙන කෙනා ඉන්නකොට පණ තියෙන රූප ටික අයින් වෙනවද? හරිද? පණ තියෙන කෙනාගේ පණ අයින් වුණාට පස්සේ රූප ඔහේ පවතිනවද? නැත්නම් රූපේ අයින් වුණාට පස්සේ පණ තියෙන කෙනා ඉන්නවද? මොකද දෙන කතාව? දැන් තේරෙන්නේ? ගැඹුරු නැන්. ફોકસ විලහන උනේ ගැඹුරු නැන්. ඒ කියන්නේ එතන හොඳට තේරුණා නම් හරි ඒක හිතන්න ඕනේ. පණ තියෙන කෙනා පහළ වෙන්නේ පණ තියෙන ලෝකෙක කියන්නේ අපිට හිතෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මම නිකන් සරල කරොත් අපි මේ ඉපදුනේ තියෙන ලෝකෙක. ඔන්න ඕක තමයි අර මම කිව්වේ පණ තියෙන ලෝකෙට අපි ඉපදුනා කියලා. නිවන් දකින්න මිනිස්සු බයයි. මේ තියෙන ලෝකෙින් මම යනවනේ. ඔව්. ඒ රූප තියෙන ලෝකෙින් මම යනවා කියද? හොඳට බලන්න ඕනේ. ඔකට තියෙනවා ෂෝඩින්ගර්ස් කැට් කියලා තියරිය. ෂෝඩින්ගර්ස් කැට් කියලා ඒක නියම තියරිය වෙන්නනේ. ඒක දින අර්ථ බුදුහාමුදුරුව කලින් පෙන්නනවා. එහෙනම් තමයි අපිට අල්ලන්නත් ලේසි වුණා. හොඳට බලන්න. පණ තියෙන බව තේරෙන්න නම් පණ තියෙන කෙනා ඉපදෙන්න ඕනෙවද නැද්ද? ඕනේ. පණ තියෙන කෙනෙක් ඉපදෙන්නේ නැතුව පණ තියෙනවා හෝ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන්ද? නැහැනේ. මේ ලෝකේ මම ඉපදෙන්න කලින් හිටන් තිබුණා කියලා තේරෙන්නේ තිබුණාට පස්සේ නේද? ආ. හොඳට හිතලා බලන්න. පණ තියෙන කෙනා ඉපදෙන්නේ පණ තියෙන ලෝකෙකද නැත්නම් පණ තියෙන කෙනා ඉපදෙන කොටම පණ තියෙන ලෝකයක් ඉපදෙනවද කියන්නේ? හරිද? ඒ කියන්නේ මොකද? නිරීක්ෂකයා බිහි වෙන කොටමයි නිරීක්ෂණය බිහි වෙන්නේ. නිරීක්ෂණය තිබුණා නිරීක්ෂකයා අයින් වෙන්නේ නැහැ. බලන්න. ඒ කියන්නේ මොකද? මට අයියව පේනවා කියද්දි පේන අයියා බිහි වෙනවා කියන්නේම පේන කෙනා බිහි වෙලා. මට අයියව පේන්නේ නැහැ කියද්දි අයියව පේන්නේ නැහැ කියන නිරීක්ෂණය එන්නේ පේන්නේ නැහැ කියන කෙනා ඉපදිලා. ඒ හැමතැනම පෙරපසු නොවී දෙන්නම එකට ඉපදෙනවා. බලන්න. ඒ කියන්නේ පේන දේ තේන කෙනා එකටම ඉපදෙනවා ගන්න. අපිට දෙන්නේ මොකද්ද? එක්කෝ පේන දේ කලින් ඉඳන් තිබ්බා. නැත්තම් මම පස්සේ ඉපදුණා ඕවනේ. හරියට සංසිද්ධිය දැක්කනම් අර කියන්නේ මේ තියෙන මේ වතුර පේනවනේ. මේ වතුරට මම මෙහෙම මූණ දැම්මහම මම මූණ දානවත් එක්ක පෙරපසු නොවීම ඡායාව පේනවනේ. පැහැදිලිද? නමුත් අද අපිට දෙන්නේ මොකද්ද? කලින් ඉඳන් ඡායාව තිබ්බා කියලා. يعني කලින් ඉඳන් ලෝකෙ තිබ්බා වගේ. කලින් ඉඳන් මේකේ තිබ්බා මම දැම්මහම මට අලුතින් පේනවා කියලා. පැහැදිලිද? කුරුල්ලන් දිදෙන්නේ මොකද්ද? කුරුල්ලන් උන්ට හිතෙන්නේ මෙතනකෙක ඉන්නවා කියලා. ඇයි උන් දන්නව කලින් ඉඳන් මෙතනකෙක ඉන්නලා කියලා. ඊට පස්සේ කුරුල්ලෝ ඔය මේ වතුරෙන් එහා පැත්තට පියාඹුවාම උන්ගේ හිතේ තියෙනවා මෙතන තාමිකෙක් ඉන්නවා කියලා. බෑද? ඕක තමයි සාමාන්‍ය මිනිස්යාගේ දෘෂ්ටිය. අපිට හිතෙන්නේ තියෙන ලෝකෙකින් අපි මැරෙනවා තියෙන ලෝකෙට අපි එනවා කියලා. බෑද? තියෙන ලෝකෙ වගේ තමයි ඡායාව. බලන එක වගේ තමයි අර ඉපදෙන මැරෙන එක. බෑද මං කියන එක? හැබැයි ඇත්තම මෙතන සංසිද්ධිය මොකක්ද? අයියලට බින්දුවක් අස්සකද මේ වතුර බල උඩින් මූණ දාන්න කලින් මූණ තියනවා කියලා. වතුරේ මූණ ගැස්සට පස්සේ මූණ එතන තියනවා කියලා සැකද? බින්දුවක් අස්සක නැහැ නේ. හරියටම තේරෙනවනේ. තියනකොටම පේනවා අයින් වෙන ගමන් අයින් වෙනවා කියලා. බින්දුවක් අස්සිරු නැතුව. පැහැදිලි කතා. ආ එතන මොකක්ද අර්ථය? බලන කෙනා ඉපදෙනකොටමයි පෙනෙන ස්වභාවය අහුවෙන්නේ. පැහැදිලිද? පැහැදිලි කතා. එතන තේරෙනවද ඇහැයි රූපයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන එක. බලද ඇහැයි රූපයයි එක ස්වභාවයක් නම් ඇහැයි රූපයයි එක ස්වභාවයක් ඒ ස්වභාවය තේරෙන චක්කු විඤ්ඤාණය කියලා වෙන එකක් පවතිනවද නැත්නම් ඇහැයි රූපයයි වගේම ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි සමාන වෙලා දෙන්නේ
පැල් මං කියන පැල් මං කියන පැල් පැල් අපිට හිතෙන මොකද අපිට හිතෙනවා එළිය රූපයක් තියෙනවා ඒක මම බැලුවා කියලා පැල් එතන ඇතර මෙන්න මොකද ඇහැට රූපය බැඳෙන එකද රූපයට ඇහැ බැඳින එකද ඇහැ බැඳෙනවා. පේන රූපයක් ගැන කතා කරන්න නම් ඇහැ කියන එක පවතින්න ඕනද නැද්ද? ඇහැ කියන එකක් පවතින්න ඕන නම් පෙනීමක් පවතින්න ඕනද නැද්ද? ආ ඒ කියන්නේ මේ දෙක අන්‍යෝන්‍ය දෙකක්ද නැත්නම් මේක එකක අතු දෙකක්ද? එකක අතු දෙකක්. අපි මේ අතු දෙක බලන විතරයි මුල බලන්නේ. පැහැදද? අපිට තේරෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී මේ පේන දේ එකක් බලන කෙනා වෙන කෙනෙක් කියලා. හරිද? يعني නිරීක්ෂණයේ එකක් නිරීක්ෂකයා තව කෙනෙක් කියලා. ඒකයි අපිට මෙච්චර දුක මේ ලෝකේ ගැන මේක කතා කරනකොට මෙච්චර සැප ඉන්නේ දුකෙන් තොවිද දැන් අයලට හිතන්නද මේක මේ මොහොතේ ගෙදර ගියා නම් උයලා තින්නේ මේක හිතනෝනේ පැහැල්ද අපිට හිතන මොකද්ද ගෙදර මේ වෙලාවේ උයනවා මම නෑනේ උතන කියලා පැහැල්ද ඕගොල්ලෝ මේ මොහොතේම ගේ කියන එකත් උපදවනවා ගෙදරට යන දරුවක් දැන් ඉපදෙනවා පැහැල්ද පැහැල්ද මං කියන එක පැහැල්ද මං කියන එක අපිට මේ සියලු සාපේක්ෂතාව විහි වෙන්නේ අපිට හිතෙනවා ස්ථිරව පවතින දෙයක් තියෙනවා කිලෝමීටර් ගණනකට එහා කියලා ඒ කාලයේ අවකාශය දුර හීනද මධ්‍යමද දුරින්ද අතීද ඔක්කොම තේරෙන්නේ එක මොහොතේ ගුලියට හොම. පැහැල්ද? අපිට තියෙන ප්‍රැක්ටිස් එක කොච්චර දරුණුද කියනවනම් ඔය ආත්ම සංඥාවෙ මිදෙන්නේ. පැහැල්ද? අපිට දැන් ආත්මීය සංඥාව තුළ අතීතය තේරෙනවා වර්තමානයේ තේරෙනවා අනාගතයේ තේරෙනවා දුර තේරෙනවා ළඟ තේරෙනවා ඔක්කොම තේරෙනවා. පැහැල්ද? පැහැල්ද? දැන් ඇරලා හිතනවා නේද මම ඉන්නේ අඩි 5ක් විතර දුරින් කියලා. දුරින් ඒ දුරින් ඊළඟ අඩිය තුළ හාමුදුරුවෝ ඉන්නවා කියලා තේරෙනවනේ. එකනේ දුරකුත් තේරෙනවා ඊට එහා තව කෙනෙකුත් තේරෙනවනේ හොඳට බලන්න ඔය දුරයි හාමුදුරුවෝ කියන දෙකම තියෙන්නේ එකම තැන පැහැද මං කියන්නේ තේරෙනද අපිට අද තේරෙනව නේද සුකුණ අය අරහේ ඉන්නේ අඩි 10 විතර එහා කියලා අපිට තේරෙනවනේ දැන් යන්නත් පුළුවන් අඩි 10ක් කියලා ඔව් හොඳට බලන්න අඩි 10ක් කියන දුර තේරිලා සුකුණ අය එහා පැත්තෙන්ද තේරෙන්නේ අඩි 10 කියන දුර කියන එක තුලම සුකුණ අය එහා පැත්තේ ඉන්නවා කියලා තේරෙන්නේ එතකොට එහෙන් බැලුවම සුකුණ අය අඩි 10 දුරෙන් ඉන්නවද අඩි 10ත් සුකුණ අයත් එකම දුරෙන් ඉන්නවද පැහැද පැහැද ඒක තේරෙනවද කතා හරිද එතකොට මම මේක පෙන්වන්න ගියේ මේකයි මම මේ තාර්කිකව කියන්නේ හොඳේ මම මට පැත්ත බයස් වෙලා ආවත් බයට හිතන්න එපා හරිද පෙනීම සහ පෙනෙන දේ කියන එක අපිට ඩිස්ටන්ස් එකකින් තේරුණාට හරිද පෙනීම සහ පෙනෙන කෙනා කියන එක මොහොතේ එක විට පෙරපසු නොවි පහළ වෙනවා පැහැද ඔක දෙකක් නෙමෙයි ඒකත් එක තියෙනවා පැහැද මම දැන් කිව්වේ මේකයි ආහරින අභිධර්මයේ අනුව චක්කුඤ්ඤ පරිච රූපේ චුප්ප චක්කුඤ්ඤාණං කියන කීප දුනහම ඒක මනෝවිඤ්ඤාණයෙන් බාර ගන්නවා කිය. අපිට දැන් ඔය අර්ථවල බලන්න හොඳට. ඔය අර්ථවල අපිට තේරෙනව නේද චක්කුඤ්ඤාණි ඉපදිලා ඊළඟ සිතෙන් මනස බාර ගන්නවා කිය. ආ බලන්න. එතකොට ස්ථිර සිත් දෙකක් තේරෙනවද නැද්ද ඔතන? චක්කුඤ්ඤාණ සිත එකක්. හරිද? ඒ කියන්නේ අපි ගන්නෙ මෙහෙම ඉන්පුට් කරන පාට් එක එකක් ඒක ආ ඉන්පුට් කරන හිත තව එකක් කියලා. පැහැද? ඒ පැහැදනේ? චක්කු විඥානය කියන එක මනෝ විඥානයෙන් බාර ගන්න කියලා තේරෙනවනේ. ඒතර ඔතන මෙහෙම මැදක් තේරෙනවනේ. හොඳට හිතලා බලන්න. පෙනීමකින් තොරව පෙනෙන දෙයක් ගැන හිතනවද? පෙනෙන දෙයක් ගැන හිතිලා පෙනෙන්නේ නැතුව යනවද? පෙනෙන හිතක් ගැන අපිට දැන් පෙනීමක් ගැන හිතෙනවා. පෙනීමක් නැතුව යනවද? නෑ. එහෙම නෑනේ. ඒතර ආයි බලන්න. පෙනීමයි පෙනෙන බව හිතෙන එකයි දෙකක් වගේ අපිට තේරෙනවාට මේ දෙකම දෙකක්ද ආයකත් පෙනෙන දෙයක් ගැන කතා කරන්න නම් පෙනෙන දේ ගැන හිතෙන්න ඕනේ පෙනෙන දේ ගැන හිතෙන්න නම් පෙනෙන හිතක් ස්වභාවය තේරෙන්න ඕනේ ඒ කියන්නේ මේකයි හිතක් පිහිටනවද සිතුවිලි නැතුව සිතුවිලි පිහිටනවද හිතක් නැතුව පැහැදද ඕක ඇත්තරම දෙකක්ද ආයි එකම ගහේ අතු දෙකක්ද පැහැදද පැහැද මං කියන එක දැන් බලන්න මුලින්ම ගලපලා පෙනෙන රූපය සමානයි පෙනීමට පෙනීම සමානයි ඇහැට ඇහැ සමානයි විඤ්ඤාණයට විඤ්ඤාණය සමානයි හිතට හිත සමානයි සිතුවිල්ලට උඹ බැලුවා මොකක්ද තත්ත්වය අපි මේක දුර තියෙනවා මේක ළඟ තියෙනවා මේක හුඟක් දුර තියෙනවා මේක අතීතයෙන් මම මතක් කරේ මේක මේ මොහොතේ මට පේනවා ඊළඟ මොහොතේ මට මේක පෙනෙයි කියලා අපේ ඩිස්ටන්ස් කතා කොච්චර කිව්වත්
පැහල්ද මේ කතාව මේ කොළො සාකාරම එක මොහොතේ ජනත වෙනවා කියන එක. පැහල් ඒකයි පටි සමපාදය ගැන කෑලි දොලහක් වෙන් වෙච්ච එක නෙමේ ඔය කියන බුදුහාමුදුරුවෝ. එක ගුලියක් කියන්නේ ඔය. පැහල්ද? පැහල්ද? පටි සමපාදය ඔච්චර දරුණුයි හොඳේ. ඒකයි අර කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියලා එක. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ ඕකට. අපිට හිතෙන මොකද්ද? මේ ඇති කියන්නේ රූපය ඇති කල්ලි ඇහැ ඇති කල්ලි රූපය ඇත කියලා ගන්නකොට අපිට තේරෙන්නේ ඇහැ කියලා එකක් පවතිනවා රූපය කියලා තව එකක් පවතිනවා කියලා නේ. ඒකේ ඉක්වේෂන් එකට යන්න. ඒක ඉක්වේෂන් එකේ මොකක්ද තියෙන්නේ? ඇහැ කියන කොටක් තියෙන්නේ මෙය. රූපය කියද්දි තියෙන්නේ මෙය. එතකොට මෙය සමාන නම් ඇහැ සමානයි මෙය සමානයි රූපය. මතකද නැහැ ඒ ලෙවල් කරනකොට A සමානයි B සමානයි C නම් A සමානයි C වෙනවා. එතකොට ඇහැ සමානයි රූපය වෙනවා. එසේ තව ටිකක් ඉස්සරහට ගියාම චක්කු විඤ්ඤාණය ඇති කල්ලි චක්කු සම්පස්තිය වේ. අපිට ආයතන දෙකක් කියලා. ආයි මෙය. ඒක තේරෙනවද? රූපයක් පෙනෙන කල්හිම මේ පටිසමුපාදයේ අන්තිම එක ජාතිය. පෙනීම තුලම ජාතිය තියෙනවායි. බලද? පෙනීම තුලම ජාතිය තියෙනවා කියලා තේරෙනවද? තේරුණාද කතාව? ඒක එතකොට කියන කෙනද ගන්න අපි නිකන් භෞතික වෙ කියන සූත්‍රකින් ගත්තා වගේ නේද? හරි මෙහෙම ගන්නකො පටිසමුපාදයේ මූලිකම හරය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොන සූත්‍රෙන්ද? ඉමස්මින් සති ඉදං හෝති කියන එක අහලා තියෙනවද? ආ ඒක කොහොමත් මව් හදවත වගේනේ පෙළදහමේ. ඔය සූත්‍රයේ අර්ථය බලන්න. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ මෙය. ඉදං කියන්නේත් මෙය. නමුත් අද අපි වෙන් කරලා තියෙනවා මේ ඇති කල්ලි එය වේ වගේ එකක්. يعني මෙතන තිබ්බොත් අතන තියෙනවා කියලා අපිට තේරෙන්නේ උතන. ඔය අපි සූත්‍රෙ ලියන්නේ මෙතන තිබ්බොත් අතන බිහි වෙනවා කියලා. එතකොට එන්න ඕනේ එහෙම නෙමෙයිනේ. ඉමස්මින් සති ඒතං හෝති වගේ එකක් එතන එන්න ඕනේ. ඉදං කියලා එන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ උතන වචන වලක් දන්න බෑනේ. බුදුහාමුදුරුවෝ උතන ලස්සනට කියනවා මෙය තිබුණොත් මෙය පවතී කියලා. එතකොට එතන ඩිස්ටන්ස් එකක් තේරෙනවද? කියන්නේ මෙයයි කියලා ඩිස්ටන්ස් එකක් එනවද? කොහොම වෙන්නේ? පැහැද? අපිට දෙන්නේ අද මෙයයි එයයි කියලා. එතකොට මැදක් තියෙනවා. කියන්නේ ස්ථිර පොයින්ට් දෙකක් තියෙනවා. දැන් මෙතන ගලකණු දෙකක් තියෙනවනේ. මැද දුරක් පේනවනේ. ළඟ පේනවා, හීනද ප්‍රණීත ඔක්කොම පේනවනේ. ඔය දුර ළඟ හීන ප්‍රණීත සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඒවා බිහි වෙනවා නම් බිහි වෙන්නේ දෙකක් තිබ්බොද නැද්ද? ඔය ගලකණු දෙකම එකම වුණොත් දුර කියන එක ඉවරයි. කාලය කියන එක ඉවරයි. වේගය කියන එක ඉවරයි. ත්වරණය කියන එක ඉවරයි. පරිභ්‍රමණ ඉවරයි. පැහැද? පැහැද කතාව? කතාව පැහැදිලිනේ? ආ එතකොට මෙතන තේරෙනවද කතාවේ? මේ ඇති කල්ලි මේ වේ කියලා කෙනෙක්ට තේරුණොත් එයාට තේරෙනවා ඇහැ කියන එක තේරෙනවා නම් ඇහෙන් පෙනෙන දේ ගැන තේරෙනවා නම් ඇහෙන් පෙනෙන දේ සමාන වෙනවනේ જાතියට. ඒ කියන්නේ තොස් ගාලේ ඉපදලා. නේද කතාව? පැහැල්. ආ එතකොට ආයි බලන්න උපේක්ෂාව කියන එකත් අපිට පෙනීම දිනවද නැද්ද? ආ ඒ කියන්නේ ආයි ඉපදලාද නැද්ද? ඒක දැන් උපේක්ෂාවෙන් හිටිය කියලා නිවෙනවද? පැහැල්. පහල් මම එක පැත්තකින් ආයි කියන්න. උපේක්ෂාවෙන් හිටියොත් නෑ. කෙලස් පොඩ්ඩක් යටපත් වෙනවානේ. එච්චරයි. අර 1000ක්. 1000ක්. ඒක ගැන දෝෂයක් නෑ. ඔය 1000ෙන් මිදෙන බුදුහාඳුරෝ ඉන්න කලින් බොහෝ කට්ටිය කිව්වා. කම්පණ අඩු එච්චරයි. ආලාර කාලාම කියන්නේ කොච්චර කම්පණ අඩු මිනිස්සෙද්ද? ආ. රූපාවචර දහන වඩපු කෙනෙක් නේ. බුදුහාඳුරු ඉන්න ඕනේ එහෙනම් ඔක් කියන්නේ. ඒකයි මං කිව්වේ අපි අද හිතාගන්නේ බුදුහාඳුරෝ කිව්වා කියලා මේ කාලේ හිටපු සාසුන් වහන්සේලා කියපුවා. පහල්ද? පහල්ද මං කියන්නේ? දැන් උපේක්ෂාව කියන එක ගත්තාම අද ගත්තාම උපේක්ෂාව කියනකොට උපේක්ෂාව කියන්නේ ඇත්ත කරගෙන ඒකට බැඳිලාම තමයි දැන් මේ උපේක්ෂාව කතා කරන්නේ අද ගත්තා. අද මේ අපි කතා කරන උපේක්ෂාව අඩු ගානේ අර මං කියන්නේ අර නිවිලා මේ විච්ච උපේක්ෂාවවත් මං කියන්නේ මේ අඩු ශාසන එක නෙමෙයි නිවිච්ච උපේක්ෂාව වෙනකොට අපිට අද කතා කරන්න බෑ. ඒක තමයි අපි උපේක්ෂාව ඉන්නවා කියලා කිව්වේ. ඒ ඉන්නෙම බැඳීමකින්. අපි තනියම අපි තනියම ආගෙන අපි තනියම ආගෙන උපේක්ෂාව කියනකොට බලාපොරොත්තුවක් නැහැ කියන එක නේද? අන්න බලාපොරොත්තුවක් නැහැ කියන්නේ බලාපොරොත්තුවක් නැහැ කියන එකට බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? වචන පදයකින් ගන්නවා නේ. නෑ නෑ හැංගීම එහෙනම් කියන්න. බලාපොරොත්තුවක් නැහැ කියන්නේම මට එහෙනම් හරියටම අයියා කියනවා නම් බලාපොරොත්තුවක් නැති එකක් නැති වෙන්න ඕනේ. නැහැ කියලා ගත්තොත් තියෙනවා. තිබිච්ච ගන්නේ නැති වෙන. ඒරන් කියනවා බලාපොරොත්තුවක් නැති එක සම්බන්ධව බලාපොරොත්තුවක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපේක්ෂාවක් නොවන දෙයක අපේක්ෂාවක් තියෙනවනේ. නැහැ කියලා දැනම තියෙන එකක් පැනලා තියෙනවා. අන්න. තියෙන්නේ බලාපොරොත්තුවක. නැහැ කතා. ඔන්න ඔය හැංගීමත් ලෙහන්න පුළුවන් නම් එයාට හරි. මං කියවන්නම් ගිහින්. පැහැද?
හැබැයි බොහෝ වෙලාවට තියෙන අද්දකීම අනුව කට්ටිය හැමෝම හිතන් ඉන්නේ බලාපොරොත්තුවක් නැතුව හිටියනම් හරි කියලා. ඒ වචනේ ඕනේ නෑයි. හිත බලන්න කොතර? දැන් මට ඕනකම තියෙන්නේ බැඳීම ඇවිල්ලා තියෙන්නේ බලාපොරොත්තුවක් නැතුව ඉන්න නේද? හරිද? එතකොට මට ගැටීමක් එනව නේද බලාපොරොත්තුවක් ආයෙ එනවනะ? හරිද? එතකොට ආයි බලන්න බලාපොරොත්තුවක් ඕනේ නැහැ කියනවත් බලාපොරොත්තුවක් ඕනේ කියනවත් බලාපොරොත්තුව කියන එක හැමදෙස්සෙම තියෙනවා. ඒ කියන්නේ උපේක්ෂාව හැමදෙස්සෙම තියෙනවා. ඒ අනුව ඇලිහිම ගැටීම එනවා. අපිට තේරෙනවාට හිතේ කම්පණය අඩු වෙනවා කියලා උපේක්ෂාවෙන් ඇත්තටම කම්පණය පටන් ගන්න උපේක්ෂාවෙන්. පැහැදිලිද? ඒ කියන්නේ හොඳට බලන්න අපිට මේ පෙනීම තුල තේරෙනෝනේ මොන හරි තියෙන බව. ආ ඒ කියන්නේ එතන ලයිව් වෙලානේ. ඔන්න ඔය පෙනෙන මොන හරි තියෙන නිසාම නේද එකක් මගේ කියලා ගන්නෙ අනිත් එක එපා කියලා අයින් කරන්නේ. ආ එතකොට ඕකේ ප්‍රශ්නේ පටන් ගන්නේ කොහෙන්ද? පෙනීම තුලමයි නේද? උපේක්ෂාවනේ මහා සාවද්දි කියලා කියනවා. ඔව් ඉතාලම සෙමින් ගෙවෙන්නේ. මහා සාවද්දි කියන්නේ දැන් තියෙන්නේ. ඒක කවුරුත් ඕන් නැහැ කියන්නේම කවුරු හරි කියලා සංඥා හින්ද නැද්ද? කවුරු හරි ඉන්නවා හැබැයි මට ඕනේ. අන්න ඒක එන්නේ. අන්න ඒ. එතන බලන්න ආයි කෙලින්ම ජීවි සංඥා හිත ඇතුළෙම තියෙනවා. සජීව බව හිත ඇතුළෙම තියෙනවා. බලන්න සජීව බවක් අල්ලන්න නම් හිත සජීව වෙන්න ඕනේ. ඒ කියන්නේ ආත්මයයි. බලන්න ඒකයි මම කිව්වා ආත්මීය බව තුල කොච්චර අසාරයි කියලා වැඩුවත් එයාගේ චිත්ත මූලය ආත්මීයයි. ඒ කියන්නේ සාරයි. යටින් පදනම අනිච්චයි දුක්ඛයි අනත්ත නෙමේ ගන්නේ. නිච්ච සුඛ අත්ථ සුභ අරගෙන උඩින් හිතනවා අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා. කවදාවත් බැඩෙන්නේ නැහැ. බලන්න බැඩෙන්නේ නැත්නම් මොකක්ද නෙමේ පදනම බොල් නෙමේ ඒක දැන්. බලන්න ඒක තේරෙනවද? ඒක හරියට රුවන්වැලි සෑ මහසෑයි මහරතුන් වහන්සේලා පේසාවල්ලු යටර කින් දෙව්වේ නැත්තම් කිනා බැස්සේ නැත්තම් උඩින් උඳර තියෙනවා චූටි හුලඟට හෙල්ලෙනවා. බලන්න අර මං ඉස්සලා කිව්ව පදනම වගේ තමයි පේසාවල්ලු ටික බිමට බස්සලා දින ස්වභාවය. හොල්ලන්නම් බෑ දැන් ආ. බලන්න අර පේසාවල්ලු යටර කිඳා බස්සලා තියෙන එකේ වාසිය මොකද්ද? උඩ කොත් වහන්සේ ගැලවුණා. ස්ථාවරමයි. කොත් වහන්සේ ආයි ගත්ත හැකියි. හැබැයි පදනම බොල් වෙලා මේක නෙමෙයි ලෝකේ දින උප්පරිම මාණික්කෙන් කොත් වහන්සේ හදුවා. චූටි හුලකට කලම් වැටෙනවා. එරියන අකම්පිතයිද? අකම්පිතයි නෙමෙයි කම්පිතයි කියලා. කම්පිතයි. කම්පිතයි කියලා. අකම්පිතයි කියන්නේ පදනම ශක්තිමත් යාට. පැහැදිලි. පදනම ශක්තිමත් වෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත සුභ හරියට තේරෙනවා. එතන නිච්ච සුඛ අත්ථ ස්වභාවයක් තිබිලා අපි කොච්චර වුණත් ওই ගර්භය වගේ මට්ටමකදී අනිච්ච දුක්ඛ අනත්ත වැඩුවා කිව්වට ගර්භයේ තරන් ඉන්න පදනම බෝල්. පැහැදිලි. ඒතර ධාතුන් වහන්සේලා අතුලේ වඩම්මන්නත් බෑ. හෙල්ලෙනවනේ. දේවතාවෝ උරනකින්නත් බෑ. පැහැදිලිද? කවදාවත් චූඩාමාණිකට එන්නත් බෑ. පැහැදිලිද? ඒ හින්දා කවදාවත් රුවන්වැලිසෑය වඳින්න වෙන්නේ නැහැ. පැහැදිලිද? බලන්න මං කියන්නේ. ඒතර තේනවද පින්කම් වල තියෙන ස්වභාවය සහ මනස ඒකාග්‍ර වෙනකොට තමන් ගතියුතු හරය තියෙන අර ගැඹුරේ. මම එකයි කිව්වේ ආදි භක්මචරයාව කියන්නේ හරියට අර මහපාරේ වල්මත් වෙලා ඉන්න පුදජ්ජණේ මේ මහාසෑයි වැලිමුණට ආවා වගේ. පින් කරනවා කියන එක. ඒ කරගත්ත පින මහා මේ වැලි වැලි මේ සලුව මේ සලපතල මළුව වගේ නං එයා ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මුලින්ම පදනම දාන්න බේස් එක හරන්න ඕනේ දැන්. බලද බේස් එක හරියට දාගත්තේ නැත්නම් උඩ බඳින්න බෑ. අපි කරන්නේ උඩ බඳිනවා දැන්. බේස් එක. ඒ හින්දා හැමදාම බඳිනවා හැමදාම වැටෙනවා හැමදාම බඳිනවා හැමදාම වැටෙනවා. බලද හැමදාම සලපතල මළුවට එනවා වඳිනවා හදනවා ආයි පහු වෙනකොට නැහැ. බලද? බලද කතාව. ඔයාලා දැන් තේරෙනවද මේකේ ලොකු අවුලක් තියෙනවා කියලා අපි හිතන්නේ නේද? බලද? ඒකයි උතන ඉතාලම ගැඹුරින් ওই තීක්ෂණ නුවණ තිබ්බේ නැත්තම් උපේක්ෂා මට්ටම අපිට අල්ලන්න බෑ. අර අයියා කිව්වා වගේ උපේක්ෂාවේ අපි හිටියේ නෑ කියන එක පදනමක් ඇතුව. අපි උපේක්ෂාව හරියට දැනගන්න බෑ උපේක්ෂාව ඉන්නවා. පැහැදිලිද? අපි පේන මට්ටමට කවවත් ඇවිල්ලවත් නෑ. අපි අද මේ පේනවා කියලා හිතන් ඉන්නේ බලන එක අඩු වෙනවා කියන එක. පැහැදිලිද? ඒ කියන්නේ උපේක්ෂාව කියලා අද අපි හිතන් ඉන්නේ ඇලීම ගැටීම අඩු වීමට. ඇලීම ගැටීම අඩු වෙනවා කියන්නේ උපේක්ෂාව නෙමෙයි. ඒකට කියන්නේ ඇලීම ගැටීම අඩු වෙනවා කියලා. පැහැදිලිද? ඔක හරියට අර වගේ අර අපි හිතන් ඉන්නව නේද සැපක් කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා. ඇත්තටම බැලුවම තියෙන්නේ දුකේ අඩු වීමක් සැප කියලා එන්නේ. අපි ගොංගමඩ කියනවා සැපලු. ඒ වගේ ඇලීම ගැටීම අඩු වෙනවා කියන එක අපි උපේක්ෂාව කියන්නේ අපේ ගොංගමඩ. ඇත්තම එහෙම එකක් නැහැ. පැහැදිලිද මං කියන්නේ? පැහැදිලිද? ඕක තමයි ඇත්තටම අර බමුණෝ ඒ කියන හැමෝම ඒගොල්ලෝ උපේක්ෂාව කියලා හිතන් හිටියේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න එක. අද යුරෝපීය මේ රටවල් වල ඉන්න සුද්ධ පවා ඉන්නේ උපේක්ෂාවක. ඒ මොකක්වත් නෙමෙයි අපිට උපේක්ෂාව කියලා තේරෙන්නේ අපිට ඔය අපි ගන්න අර්ථය වැරදි කියලා මම කියන්නේ. ඒ සුද්ධන්ට ඔච්චර මේ කිසිම ඇලීමක් ගැටීමක් නැති ස්වභාවයක් නේ රටවල තියෙන්නේ. අවශ්‍ය දේ නිකම්ම හම්බ වෙනවා.
මොනහරි ගැටුමක් આવොත් ඒ මොහොත විසඳෙනවා. පැහැද? ඒගොල්ලෝ ඉන්නේ ඔන්න ඔය වගේ උපේක්ෂාවක. ඒ කියන්නේ ඇලීම් ගැටීම් ඉතාම අඩුයි. පැහැද? ඒගොල්ලන්ගේ අවස්ථාව සන්තුෘප්තයි. ඒ හින්දා යෝ ඉන්නේ. හැබැයි සත්‍ය උපේක්ෂාව කියන්නේ ඕක නෙමෙයි. පැහැද මං කියන්නේ? පැහැද? පැහැද කතා. එතකොට ඕක තමයි ප්‍රශ්නේ ඉතින්. මං තාම උත්තරේ දුන්නේ නැහැ. ඕක තමයි ප්‍රශ්නේ නා. සත්‍ය උපේක්ෂාව කියන්නේ. ඒක තමයි. දැන් මෙතන තේරෙනවද අයලට මේ කොහොම අපි සෙල්ලම් දාලා හිතුවත් මේකෙන් ගැලවෙන්න බෑ. අපි හිතනවා කියන්නේම සජීවි. හිතනවා කියන්නේ පණ බෝලා. පැහැද? පණ පෙවුණා නම් කැපෙනවා තමයි. පැහැද? කැපෙනවා කියන්නේ තුවාලයක්ම තමයි. ගණ්ඩයක්ම තමයි. රෝගයක්ම තමයි. සල්ලයක්ම තමයි. ඕන මන්දනේ තේරෙනවද කියලා 40 ආකාර අනිච්ච විග්‍රහය ඔච්චර ගැඹුරට යනවද? පැහැද? සජීවි බව කියන උතනට ගැලපෙන්නේ ඕක. ගණ්ඩයක්, රෝගයක්, සල්ලයක්, 10ක්, ගින්නක්, ඔය කියන්නේ මඩක් කියලා. ඔය ඔච්චර දරුණු දැනින් කියන්නේ. අපි රෝගයක් කියලා හිතන් ඉන්නේ මේ තීන දෙයට ඇල්ලනවා නම්. තීන දෙයට ගැටෙනවා නම්. තීන දෙය. අන්න. ඉස්තිරව තියෙනද? මැදපුටුවේ මැද. තියෙනවා. ආ අන්න ඒක ඔය කියන්නේ. පැහැදිලි කතා. අර එදා අපි කතා කරපු එකේ සුනිල් කියලා ඔත්තුකාරයෙක් හරි ඉන්නවා කියලා හිතන ගන්න එක. ඔනේ පැහැදිලි නේද? ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා ගන්න එක. පැහැදිලිද? පැහැදිලිද? අර අපි කතා කරපු එකේ අර මේ පඹයා කියන සංඥාව දන්නේ නැති කුරුළු ටික මිනිස්සෙක් ඉන්නවම කියලා ගන්න එක. ඒ ඔක්කොම සංඥා ටික එකට එන්නේ හරි. මම මේ වෙන අලුත්යක් කියනෝ නෙමේ. වචන පොඩ්ඩක් වෙනස් කරලා විතරයි තියෙන්නේ. පැහැද? එකම කතාවට ගැලපෙන්නේ මේක. පැහැද? ඔත්තුකාරගේ ඒකේ ඔබ වහන්සේ මොකද්ද දැන්? ඒ කියන්නේ දැන් මතු කරපු කාරණාව ඒ කියන්නේ මොකක් ගැනද? අතන ජනාධිපතිගේ කතාව වෙනකොට ජනාධිපති රංගිටිය යා බිස්නස් කාර්යය කියලා නේද? ඔන්න ඔය බිස්නස් කාර්යය කියලා හිතන් ඉන්න එකමයි මූල උපේක්ෂාවේ පණ පෙවිච්ච තැන. පැහැදිලි. එයා බිස්නස් කාර්යයක ඉන්න බවට අල්ලලා නේද? එයා යාළුවා කරගන්නෙත්, එයා ගහගන්නෙත්. ඔව්. අන්න ඒ ස්වභාවය තමයි මේ ආත්මීය ස්වභාවය කියලා මෙතනට මේ උදාහරණ යනවා. පැහැදිලි. පැහැදිලිද? තේරුණාද? ඒක අගල අහලා නැතුව ඒක වෙනම අපි කතා කරු වෙන එක නෑනේ. හරිද? කෙසේ වෙතත් දැන් කාරණා පැහැදිලි මේකේ. හරිද? ආ දැන් මට හොඳට හිතලා කියන්න ඕනේ ඉතින් සත්‍ය අවබෝධය ලැබුවා කියනකොට මොන වගේ තැනකම ලෙහෙන්න ඕනේ මේක? එන අකම්පිතයි නම් මනස කොතනින් ලෙහෙන්න ඕනද ඔබ? දැන් ඒක අයර ලෙහුණා නම් මගේ පොඩක් ආවිස ගණන් පණ පෙව්වා නෙමේ. මේ හැටියට පණ පෙවිලා තින්නේ මේකද? අපි ආයාසයෙන් කරනවා නම් පණ පෙව්වා කියන්නේ. දැන් උපේක්ෂාව තුළ අපි નિરાයාසයෙන්ම පවතිනව නේද? ඇහෙන් බලන්නත් ඇහෙන් නොබල ඉන්නත් ඇහැ කියන එක පවතිනවා කියන්නේ පෙනීම පවතිනවනේ. ආ ඒ කියන්නේ මොකද්ද? පෙනීම කියන්නේම ලයිව් ආත්මීයයි. ඒ කියන්නේ පණ පොවල නෙමේ පණ පෙවිලමයි තියෙන්නේ මේකේ දැන්. බලන්න පණ පොවල කියනත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඒ පොඩක් සරල නෙමේ ගැඹුරු කරේ පණ පෙවිලා තියෙන්නේ. පැහැදිලි. ඒ කියන්නේ අපි උපද්දවල නෙමේ. බුදුහාමුදුරු කියන්නේ උපද්ද වීම දුකයි කියලා බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරු කියන්නේ මොකද වචනේ? ඉපදීමම දුකයි කියලා කියන්නේ. පැහැදිලි. උපද්දවල නම් බුදුහාමුදුරු කියනවා උපද්දෝප එක අයින් කරගන්න කියලා. හැබැයි බුදුහාමුදුරු කියන්නේ ඉපදීමම දුකයි කියලා. පැහැදිලි. මම කියන්නේ. ඒතර මොකද දැන් රත්? කොතනින් මහින් වෙන්න ඕනද දැන් ඔය කතාව? ඉපදුනාට පස්සේ අහින් වෙන්න ඕනද ඉපදිනකොටම අහින් වෙන්න ඕනද? ඉපදිනකොටම අහින් වෙන්න ඕනද ඉපදීමම අහින් වෙන්න ඕනද? ඉපදවීම කියද්දී අපි ආයි බලෙන් දැන් පණ බොන්න හදන. ඒතර උපද වණ්ඩ කෙනෙක් ඉන්නවා උපදණිකක් තියෙනවා. අර අයිර කලින් තේරුණේ මං කිව්වේ. උපද වණ කෙනයි උපදවීමයි දෙකක් නෙමේ එකක්. පැහැද මං කියන්නේ? ආ දැන් ඒක ගැලවිලට කොතනින්ද ඔය? වඩ දෙනවද අර මේ ඔය ලස්සන පෙළේ තියෙන්නේ විපල්ලාස තුනකට යනවා කියලා. දිට්ටි සංඥා චිත්ත කියලා. පැහැද? හරියටම දිට්ටි විපල්ලාසයේ ගැලවෙන්නේ කොතනට පාර වැදුනොත්ද? දිට්ටියට පාර වැදුනොත්ද? සංඥාවට පාර වැදුනොත්ද? චිත්තයට පාර වැදුනොත්ද? හා. දැන් එතකොට නිකන් තේරෙනද අදහස? මේක මේ පෙනෙන, ඇහෙන, දැනෙන කතාවකට නෙමෙයි. හිතෙන තැනටම ගෙහෙන්න ඕනේ වැඩි. අපිට අද වෙන්නේ මොකද්ද? පෙනෙන, ඇහෙන, දැනෙන ඒවා ටික වදිනවා. ඒක වදින්නේ හිතෙන තැනින්. ඒතර අපිට මේක තේරෙන්නේ එහෙනම් අපිට සත්‍ය අවබෝධය කියලා අපිට හිතන්නේ මොකද්ද? මට තේරුණා කිව්වහම. මට තේරුණා කියන්නේ තහයි පණ දීලා. ඒක තේරෙන්නේ නැද්ද මේ මනස කියන එකට තේරෙන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ සත්‍ය අවබෝධය කියලා. හුදේ මනස තමයි අර පාදමක් නැති ගර්භයක් වගේ එක. පැහැදිලිද? මනසට තේරුණා කියලා මේ සත්‍ය අවබෝධයක් වෙන්නේ නැහැ. පැහැදිලි? ඕක තමයි අමාරුයි කියන්නේ සත්‍ය අවබෝධය. හරි. මොකද බුදු කෙනෙක්ට අරින්න කියන්නවත් බෑ තේරලා කියලා මේ කාටවත්. පැහැදිලිද? කතා කරා කියලා බින්දුවක් හොයන්න බෑ. ඇයි අර ඉන්ද්‍රිය හොයන්න බුදුහාමුදුරුවෝ විතරයි පුළුවන්. ඒ මොකක්ද නෙමෙයි
මේ අපිට යන්න පුළුවන් උපරිම සීමාව ධානවලුත් හිත නේද අන්තිමට යන්නේ. අරූප වෙන්නේත් හිතක් තිබ්බොත් නේ අරූප වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. රූපයක් නොවන බවට තේරෙන්නත් හිත අහුවෙන්න එපැයි. එතකොට මේ 31 තලයේ ඇස කන නාසය දිව ශරීරයේ මොනව නැති වුණත් හිත කියන එක සදාතනික අපිත් ඉඳලා තියෙනව නේද? ඒ වචනේ ගැඹුරු ගන්න. අපිත් එක්ක ඉන්න හිතක් වෙනම තියෙනව නෙමෙයි. අපි කියන්නේම හිතට. පැහැදිලිද? අර ඉස්සෙල්ලා කියපුවා සමරයිස් කළොත් පෙනෙන දේ සමානයි, පෙනීම සමානයි, චක්කු විඤ්ඤාණය සමානයි, මනෝ විඤ්ඤාණය සමානයි, හිතන එක සමානයි, හිත සමානයි මම. පැහැදිලිද? මම කියලා ගන්නෙම හිත නෙමෙයි. මම කියන්නෙම හිත. පැහැදිලිද? අන්න හරි. පැහැදිලිද? අපිට තේරෙන්නේ මේ වාට මම කියලා ගන්න හිතක් තියෙන බව. පැහැදිලිද? පැහැදිලිද? මම උඩ ආපු උදාහරණයක් කියන්නම් අර අපි ඩිස්කෂන් එකේ කියෝ හිටව. අන්න හරි. ඒ කියන්නේ සරලම මොකද්ද? බලන්න මම ඉන්න එක ගැන කවර කතාවද? පෙනීම කියන්නේම මම. මේ බලනේ වගේ අපි කියවනෝ. පෙනෙන තැනම පෙනෙන තැන මම වෙනම ඉන්නෝ නෙමෙයි. පෙනීමම සමාන වෙනවා මම. ආරම්භයට කියනවා සමානද? තාම මම කියන්නේ. මම කියන එකෙන් පැටර්න් එකෙන් හිතන්න එපා. හොඳට විවෘතව හිතන්න එක බොරුද නැද්ද කියලා. මොකද දැන් මේක ඇත්ත කියන එක තේරුම් ගන්න ඕනේ. අයියලා කරන්න ඕනේ අහනවනම් මේක කඩලා කුඩු වෙන්න ප්‍රශ්න අහන්න ඕනේ. ඔබාන්ද කියන එක තේ පිළිගන්න වැඩක් තියෙනවා අපි. තේරුම් ගන්න නැහැ. හරිද? මේක කුඩු වෙන්න අහන්න ඕනේ ප්‍රශ්නේ. මෙහෙම වෙන්න බෑනේ කියලා. එතකොට තමයි අපිට එන්නේ හොඳ සංවාදයක් නේ. ඇත්තදී මම කියන දේ නිකන් අහන් යනවානේ. වැඩක් තියෙන්නේ. ඒතර සත්‍ය අවබෝධයක් ගන්න මාර අමාරුයි එහෙම. බලද? පොඩි බලන්නේ. අතන මං කියමින් ආ ඒකයි. අපි මේ අද හිතන් ඉන්න අර පොඩි දුරක් පවතින ස්ථිර වෙච්ච තැන් තියෙන්නේ. ඒ හැම තැනම එක ස්වභාවයක පවතිනව මිස වෙන වෙනම දෙකක් නෙමෙයි තියෙන්නේ. බලද? අද අයියලාට කිව්වට අයියලා පිළිගන්නේ නැහැ. අයියා ඉන්න තැනමයි මමත් ඉන්නේ කියලා. එන දැන් අයියලාට තේරෙන්නේ මම දුරින් ඉන්නවා කියලා නේ. අයියට හිතුවා නම් තේරෙනවා අයියා ඉන්න තැනමයි මම ඉන්නේ කියන එක. පැහැදිලිද? ඒකට මම තාම ප්‍රශ්නේ ලැබුවේ නැහැ. මම මේ කියන්නේ මේ අපිට වැරදිලා තියෙන තැන් ටික යවුල් ටික. දැන් අයියලාට කිව්වොත් මේ මහා තූපයයි මම ඉන්නේ දෙතනක් කියලා අපිට තේරෙන්නේ. හරියට දන්න කෙනා දන්නවා මම ඉන්නේ ඔතනම තමයි කියලා. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි. පටිසමුපාදය අරගත්තාම මස්මි සති දන් හොදි කියලා ගන්න අපි කොහොමද? මම මෙතන නම් රුවන්වැලිසෑය අතන කියලා නේ. ඇයි බුදුහාමුදුරු කියන්නේ නේ? මම මෙතන නම් රුවන්වැලිසෑයත් මෙතන කියලා. ඒක කාටවත් අහුවෙන්නේ නැහැ. පැහැදිලිද? මේ භෞතිකම නෙවෙයි නෑ. ආයි බලන්න භෞතිකයක් කියලා වෙනම එකක් තේරෙන්නේ. ආධ්‍යාත්මික කියලා තව එකක් තේරෙන්නේ අපිට ආයි දෙකකින් නේ. අජත්ත බහිද්ද කියලා. හොඳට බලන්න අජත්ත බහිද්ද කියලා දෙකකට බෙදන්න ගත්තොත් අරන ඊක්වේෂන් කියන්නේ ආධ්‍යාත්මී ඇතිකල්ලි බාහිරය වේ කියලා. හරිද? එනේ ආධ්‍යාත්මී වෙනම පවතිනවා බාහිරය වෙනම පවතිනවා කියලා නේ අතන සමීකරණය ගන්නේ ඉමස්මි සති දන් හොති යද්දි. නමුත් එතන ආයි ගත්තාම මේ ඇතිකල්ලි මේ වේ වෙනකොට ආධ්‍යාත්මය සමාන වෙනව බාහිරයට. එතෙන්ද මම හිතන පොයින්ට් එක කියන්නේ දැන් මම ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්න ඕන. කොහොමද ඔප්පු කරන්නේ? දැන් මේ මොහොතේ වා ජීවත් වෙනවා කියලා වට ඔප්පු කරන්න පුළුවන්. තමන් තමන්ට ඔප්පු කරන්න දෙන්නේ ක්‍රම එක්කෝ මට පේන දේක්. මට දැන් පේනවා කියන එක තමයි මට ඔප්පු කරන්න පුළුවන් එකම සාධක. ඒ නැත්තම් මට ඇහෙනවා. නැත්තම් රසද දැනෙනවා. ඔය හයෙන් තොර ඉගෙන පේනවා, ඇහෙනවා, දැනෙනවා. හරි දෙකම දුරුතු ඉන්නවා. දැන් හතරයි එහෙම ගත්තොත් මම කියනවා හයක් විමින. හරි හරි. ඔයකින් තොරව මම ජීවත් වෙනවා කියලා කියන කමක් තියෙනවා. පැහැල කියන. ඒ මොහොතේ මම කියන්නේ ওই ਦਿੱත්ත සුත මුත විඤ්ඤාතමද වෙන එකක්. ඒකමයි. දැන් උදාහරණයක් ගන්නවා මට පේනවා මේ සෑය. එතන මේ සෑය පේනවා කියන දැනදී ਦਿੱත්ති කියන පේනවා කියන එක ਦਿੱත්ත. එහෙනම් ਦਿੱත්ත කියන්නේ ඒ වෙලාවේ මම කියන්නේ නම් ඒ පෙනීමම තමයි. එහෙනම් ඒ මොහොතේ පෙනීමම නෙමෙයිද සෑය කියන්නේ? ඔව්. එහෙනම් සෑයයි මමයි පෙනීම කියන්නේ එකද දෙකද? ඒ තුනක්ද මේකක්ද? පැහැදිලි. ඒ පිටතට දකුණට මම පුතේ දැන් ඔක් ගන්න ස්පර්ශය ගන්න ඕන. සද්දේ කෝකෙද තිබුණේ? දකුණු අතේද වම් අතේද නැත්නම් ස්පර්ශය. ඔය තුනේම නෙමෙයි. හැබැයි ඔය තුනේම නේද සද්ද හටගත්තේ නැහැ. ඒ වගේ තමයි මෙතෙන්දෙත් තියෙන්නේ. ඒක මම අපි අනිත් පැත්තක කිව්වේ. අවතර ඔය ඒක හිතන්න ගත කරන්න. ඔය වෙලාවේ ගත්තාම දික්ත සුත මුත විඤ්ඤාතම තමයි මම. දික්ත මිත සුත විඤ්ඤාතම තමයි ඉසය. රත්ත රූපේ. ඒ නරකමයි. පෙනීම කියන්නේත් ඒකමයි. නිරීක්ෂණය බිහි වෙන්නේ නැහැ නිරීක්ෂකයෙන් තොරව. අපිට අද හිතෙන්නේ ඔය චමේ ඡායවමයි. ඒකමයි. يعني කන්නඩිය මූණ බලනකොට කන්නඩියෙන් අපිට කවදාවත් හීනෙන්වත් හිතෙනවද මම මූණ බලනකොට පස්සේ ඒක ඉතුරුනෝ කියලා? නැහනේ. අපිට නිකන් හිතෙනවද මගේ දැන් ඡායව කන්නඩිය ඇති මම ගියාට පස්සේ ඒක හම්බ වෙනවා කියලා? එහෙම හිතෙන්නේ මොකුණ්ඩද? මනුස්සයන්ට තිරසනුණ්ඩද?
ඒකෙන් බලන්ඩ අපි බොහෝකොට ඉන්න මනු සංඥානීම තිරිස සංඥායි පැහල් අපි මේ ලෝක සම්බඳ තියෙන තිරිස සංඥාව පැදයි සතුල්ල තියෙන කණඩෙදුලක ඉන්නවා කියලනේ අපි මිනිසුන් දෙනවාද මෙහෙම ලෝකේ කියලා එක්කෝ තියෙනවා එක්කෝ ලෝකේ කියලා නැහැ කියලා ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ තිරිසනුන්ට සත්‍ය අවබෝධය ලබන්න දෙයි කියලා ඒතර අපේ මනස මේ මට්ටමෙන් නම් තියෙන්නේ කවදාවත් කම්පණය අඩු කරගෙන නැහැ ඒ කියන්නේ දානමාන අපපස්සාන භාවනා ආදී පින්කම් වල ඉදිරිය නැහැ පැහල් පැහල ප්‍රතිපදාව වෙන විදිය තිරිසන් මට්ටමේ මිනිසෙක් උසස් වෙන්නේ අර ප්‍රතිපදාව තුළ සීලය රකින්නේ තිරිසන් නෙමෙයි මිනිස්සු අන්න ඒ කෙනා සුදුසු වෙන්නේ අර්ථය හොයන්න දැන් අර්ථය හෙව්වොත් ධර්මයේ වැටහෙනවා එහෙම වුණොත් උප්පරිම නිර්ණය වන උක්තිය හිතට තේරෙනවා ඒ නිසාම සියලුම රාග දේශ මොහෝ කියන එක ලෙහිලම යනවා එනි කඳුලක්ක ඉතුරු වෙන්නේ නැහැ හොඳේ හරියට කියව. එතකොට මම කියන්නේ. එතකොට තේරෙනවද මේකේ චිත්ත නිරෝධයක් බුදුහාමුදුරු මතක් කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය නෙමෙයි කියන්නේ කොහොමද? හැබැයි බුදුහාමුදුරු කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය පාලමක් චිත්ත විමුක්තියට. දැන් චිත්තේ කම්පිතයි නම් චිත්තේ කලබල වෙනවා නම් ඒ කියන්නේ මේ වතුර ටික කැළඹෙනවා නම් කොහොම බැලුවත් පේන්නේ නැහැ ඡායාව. යට තියෙන මැණික් කැටේ බලන්න බෑ. මුලින්ම කරන්නේ මොකද්ද මොන හරි කරලා වතුර කලමණේ කඩු කරගන්න ඕනේ. පැහැල්. දාරුචීරිය මහරතන් වහන්සේ වුණත් අපිට දෙන්නේ මහා කැළඹීමකින් ආවා කියලානේ. නමුත් උන්වහන්සේගේ නුවණ දක්ෂයි අච්චර මහා සාගරයේ කැළඹෙනවා වගේ තිබ්බ කම්පණය එක මොහොත කඩු කරගන්න. ඒකට තමයි කියන්නේ පාරමිතාව කියලා. එච්චර සසරේ පුරලා දිනවා මේ පින කියන එක. අපිට කරන්න බැරි කොච්චර කිව්වත් නමුත් අපේ ශක්තියතාවයකට පින නෙමෙයි කුසලතාවයමදි කියුණාන් හරි. අපේ ස්කිල් එක නෑ අර අච්චර එකතු කරගත්ත පින මේ මොහොතේ එකතු කරලා ගන්න. පැහැදිලි. ඒකෝර එතන ධර්මයේ අඩුවවත් කියන කෙනා ගැඩුවවත් මොනවත්ම නෙමෙයි පාඩුව. නුවණ. පැහැදිලි. පැහැදිලි. අර හොඳ කතාවක් තියෙනේ. දැන් අපි හිතනවා පාරමිතාව අපිට පිළිලා නැහැ. පින්තාම මදි සසර තව ටිකක් දිගයි නේ අපිට කියන්නේ. හැබැයි අර බුදුහාමුදුරන් කාලේ වෙන සිද්ධිය මම අර කියද්දිම කිව්වේ. ඒ කාලේ සිද්ධියක් එනවා නේද? ආනන්ද හැමරේ බුදුහාමුදුරේ වඩනකොට සිටු දේවියෙකුයි සිටු පුත්‍රයෙකුයි හිඟා කරනවා. බුදුහාමුදුරෝ hina වුණාම ආනන්ද හැමරේ අහනවා ස්වාමිනේ hina වෙන්නේ කියලා. එතකොට කියනවා ආනන්ද මේ සසරේ තියෙන ස්වභාවය බලන්න. මේ ඉන්න තරුණයා තරුණ කාලේ සාසනෙට ආව නම් ඒ කාන්තේ රහත් වෙනවා. බැමිණි අනාගාමී වෙනවා. මධ්‍යම වයසේ හෙව්වා නම් තරුණයා අනාගාමී වෙනවා. බැමිණිය සකෘදාගාමී වෙනවා. ඊට පස්සේ පොඩි කාලයක් මහලු බවින් ටිකක් වැඩි වෙලා ආව නම් සාසනෙට තරුණයා සකෘදාගාමී වෙනවා. බැමිණිය සෝතාපන්න වෙනවා. ආනන්ද අද බුදුවරයෙක් වෙන මම ගිහිල්ලා බණ කිව්වා. සෝතාපන්නකම කවර කතාවද නිහෙන්නේවත් නැහැ කියලා. එතන දරුණු අකුසලයක් තියෙනවනේ. ඔව්. පාරමිතාවක් නෙමෙයිනේ තියෙන්නේ. අකුසලෙ දුරනම් පාරමිතාව දිරලා කිව්වද? එතන අර දෙන්නගේ එහෙම අකුසලයක්වත් නැහනේ. තාතම වරපු. පැහැද? එතකොට තේරෙන්නේ නැද්ද එතන පාරමිතාව පිරීලා මදිද පාරමිතාව පිරීලා වැඩිද? ඉතින් පාරමිතාව උතුරලා ගිහිල්ල එතන. එන එක්ස්පයර් වෙලා පාරමිතාව දැන්. පැහැද? නමුත් අපි අද හිතන් ඉන්න ගොන් මනසේ තියෙන්නේ පාරමිතාව මදි කියලා. නමුත් කවුද දන්නේ අපේ එකත් උහුමද කියලා? ඔක්කොම එකක් තිබිලා ඒක එක්ස්පයර් වුණා. අන්න හරි. හරිද? බඩු ටික ගෙදරම ගෙනාලා තිබිලා තියෙනවා. වෙව්වේ නෑනේ බඩගින්නේ මැරලා ගිහිල්ලා ඌ. ඔකේ රණිපත්‍රය තමයි සද්ද විදිය සසමන්දි ප්‍රඥා. ඔව්. මහා එකලස වෙදෙන්නේ පෑනේ. ඔව්. ඕකෙන් දැන් අපි සමහරවල්ලාට වීර්යයක් දැන්නේ අඩු. අපි ඒක හතරක් තිබිලා. ඒක දැන් අන්න ඔකේ අපි දැන්නේ නැද්ද මට කොහෙද මෙයාට කොහෙද ඔයාට කොහෙද? ඒක ඔය පහම නම් දැන් සමහරු හිතනවා නෑ වීර්ය කරන්න ඕනේ නෑ අපි අයින් වෙනවා. ඔව්. සද්ද. දැන් ඕකේ අපි දැන්නේ නැද්ද සමහරු සද්දා වැඩක් නැහැ කියලා අයින් වෙලා. අයින් වෙලා. හැබැයි හැමෝම තේරුම් ගන්න ඕනේ එකක් තමයි සද්දා විදිය සතිසමාධි ප්‍රඥා කියන පහ එකලස වෙන මොහොතක විතරයි දිටි සම්බන්ධ වෙන්නේ. සද්දාව පැත්තර දාලත් බෑ වීර්ය පැත්තර දාලත් බෑ ප්‍රඥාව පැත්තර ඔය ඔක්කොම ඉන්නවා දැන් අපිට වැරදිච්ච දේ තමයි සමහරවිට වැරැහුවම අද වෙනවා දිනවා අපි අර සම්මතෙන් එහාට ගිහිනේ අපි හිතනවා නෑ ප්‍රඥාවෙන් විතරයි එක්ක තව කටේ කිනු සද්දාවෙන් විතරයි අපි ප්‍රශ්නේ තියෙන පහ එකලස වැටුණු මොහොත කියලා තීන එක මෙච්චර පිනිපිනි තීද්දි ඒක කිය කිය ප්‍රඥාව විතර ගන්නවා එහෙනම් අපිට ආයෙ දෙන්නේ ඔය අංග එකිනෙකට වෙනස් පහක් කියලානේ එහෙමනේ මේ ආයි එකම එකේ ආකාර පහක් තියෙනවා. පැහැද? එකිනෙක වෙනම බඩන්න බෑ. මම ඒකයි අර අතුන් පොයින්ට් එක කිව්වේ. අපිට අපේ හිතේ තියෙන්න පුළුවන් පාට, පක්ෂ අදාල නැහැ පිංගම් වලට කියලා. හැබැයි එතන හොඳට බලන්න ඕනේ තමන් ඒ අදහසේ දරනකොට තමන්ට යහපතක් වෙන බව එන්න පුළුවන්. හැබැයි ලක්ෂ සංඛ්‍යාත පිරිස අපහදිනවනම්. අනුන්ට යහපතක් වෙනවා. ඒ මට්ටමින් ශ්‍රද්ධාව කියන එකේ බලය අඩු වෙනවා. වීරය කියන එකේ බල අඩු වෙනවා. පැහැද? හිතන්න බැරි දේ නිකම්ම පල්ලෙ හැදෙනවා. අපි ඉන්නේ ගොඩාක්
මේ ගැන ඉබ්නිසුන්ඩ පහත්තන අපිට තේරෙන්න බෝධය ලැබෙන් ලැබෙන්ට අනිවාරෙන් ඒක ඇතිවෙනවාටම ඉතර එක සද්දාව වැඩෙනවා කියන්නේ ඒ අපි අර සද්ධාවටන පයිංග ඉබිසු සද්ධාවට පයිංග කේසක මේ සිතුවිල්ලෙන් හරියට විල්ල කියන කෙනා ඉන්නවා මම කියන්නේ මෙහෙම අය ගැන නෙමෙයි ඒ ගැන අපිට මුක්කම ගැන ඒක බහුතරයකට වෙන්න බලන්න බහුතරයකට වෙන්නේ අර විදිහටයි එළියට යන්නේ අරකට ගහලා යන්නේ හරි දෘෂ්ටි ආවේ නැත්නම් අනිවාර්යෙන් අරකම තමයි අරම හරි කෙනා ගියොත් අරකට ගහලා නෙමෙයි යන්නේ එයා ඒකට ගහන්න නැතුව එළියාවේ යවෙන්නේ අතන යනවා නෙමෙයි යවෙනවා ඒක අපි තුමු දැන් වෙච්ච සිද්ධියේදී දැන් අපි ඇත්තම නොදුනත්කම හින්දා අපි පාඩම් නඳනවා කියලා. අපි තුමු ඕකම ගන්නකො අපි දැනුවත්තම. අපි හොඳට දන්නවා මේක සුදුසුදන් ඉන්න ඕන කියලා අපි කමන්නේ. අපි යනවා පාට. හරිද? දැන් අපේ දින එහෙන කික් එකන්නේ. දැන් මේක කිව්වට පස්සේ තේරෙන්න ගන්නවා ඇත්ත තමයි මේක වැරද්දක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේක නමට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. අපිට වැරදුනා. අපි ඊළඟ දවසේ දැන් හදාගෙන ඉන්නවා කියලා හිතෙන් බයිනෝනම් ආයි. පැහැදද? කියන්නේ මං කියන්නේ ජෙනුවින්ලි එන්න ඕනේ. මෙහෙම මගේ අතින් අවුලක් වෙලා තියෙනවා. පැහැදර කියන්නේ වරද වරද හැටියට දැනගත්තා කියන්නේම සමාව වෙවිලා. ඔය මනුෂ්‍ය ධර්මයේ හිටියොත් එයාට ශුන්්‍යතාවයේ දෝතරම හම්බ වෙනවා. නැත්තම් එහෙම ශුන්්‍යතාව නෙමෙයි බුදුහාමුදුරුවෝ බණ කිව්වත්. මෙහෙම එනවා මෙහෙන් යනවා. අන්තිමට කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරහ මම බණ අහලා තියනවා කියලා විතරයි. හරිද? තාම කියන්නේ. ඉතින් ඒක අර වෙනම කතාවක් ඒකයි. ඒක කතාව දෙනවනේ. ඒ කියන්නේ කොහොමද මේක නිකන් මාර එකිනෙකට සන්නද්ධව බැඳෙනවා මේ බැඳුම් ටික. පැහැදද? ඒ කියන්නේ මේ වීර බල බොජ්ජංග ඔක්කොම එකටනේ වැඩිනවා කියලා අහලා තියෙනවනේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම එකට වෙනවා කියලා. ඒ ඔය හින්දා පැහැදිලි. ඒ හින්දා බුදුන් කියන්නේ ප්‍රඥාවත් නැතුව ශ්‍රද්ධාව ඉදලා වැඩකුත් නැහැ. ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාව ඉදලා වැඩකුත් නැහැ. ඔය දෙකම තිබ්බ බඩන්නේ නැහැ. වීරිය සමාධි සතිය නැත්තම්. පැහැදිලි. දැන් පොයින්ට් එක පේනවද මෙතන? දැන් අයියා ප්‍රශ්නේ හිම තිනවා. උපේක්ෂාව කියන්නේ ඇත්තට මොකද්ද කියන එක. දැන් ඒතර මේකේ තේනවද අපි කොහෙන් හිතුවත් මෙතන අවුල ලෙහන්න බැරි මට්ටමටම ගෙවිලා තින්නේ. ඒ කියන්නේ අපි එච්චරම හු වෙලා අපේ ජීවිතේ. පැහැදිලි. ඒ කියන්නේ ඔන්න ඔකටයි පහත් වුණා කියන්නේ. පැහැදිලි. මම කියන එක ඊටාම පහත් කියන්නේ ඔන්නෝකට. පැහැදිලිද? පැහැදිලිද? ඔන්නෝක තමයි අර දෙවියා ඇවිල්ලා අහන්නේ ස්වාමීනි ඇතුලෙත් ගැට එළියෙත් ගැට. මේ දෙපැත්තෙම ගැට ලෙහන්නේ කොහොමද කියලා අහන්නේ. පැහැදිලි. පැහැදිලිද? පැහැදිලිද? ඉතින් ඔතන තමයි අපි හිර වෙන්නේ. පැහැදිලිද? ඉතින් එතනදී ඊට පස්සේ හොයන්න තියෙන කාරණාව ඊට පස්සේ තමයි සූක්ෂමද. හරිද? හොඳට දැන් බලන්න මම කියපු උපමාවයි මම කියන්නේ දැන් හැඟීම වෙනස් වෙනවා හරි? අර උපමාව පෙන්වුවේ තියෙන අපේ අවුල් ටික පෙන්වන්න. ඒ උපමාව මම ගන්නෙ අනිත් පැත්තට හැඟීම අනිත් පැත්තට හරවන්නනේ. හරිද? දැන් හොඳට බලන්න මම ඉස්සෙල්ලා කියපු මේ රෙද්දම ගන්නම් හරි. දැන් මේක පොඩි කරනකොට අපිනේ කියන්නේ රෙද්ද පොඩි කරා කියලා. හරිද? එතකොට තමයි රෙද්දට අපි පණ පොවලා තියෙන්නේ දැන්. දැන් අපිටයි අමාරු රෙද්ද පොඩි වෙනවා කියලා. පැහැදද? රෙද්දට කිසිම අමාරුවක් නැහැ. ආ නැහැ නේද? ඕක හොඳට බලන්න ඕනේ. වාහනේ හීරුණාම වාහනේට අමාරු අපිට අමාරු. අපිටනේ අමාරු. පැහැදද? වාහනේ හිමිකාරීත්වය බිහි වෙන නම් වාහනය කෙනෙක් පවතින්න ඕනේ නැද්ද? වාහනයක් පැවතිලා හිමිකාරයෙක් නැති වෙනවද? නෑනේ. හිමිකාරයෙක් ඉඳලා වාහනය නැති වෙනවද? හොඳ දේරුම් ගන්නද උපමාව? වාහන අයිතිකාරයෙක් ඉන්න ඌට වාහන නැති වෙනවද? අයිතිකාරයෙක් ඉන්නව නැති වෙනවද? වාහන අයිතිකාරයෙක් ඉන්නවා. මිනිහට වාහනයක් නැති වෙනවද? පැහැදද? වාහන දිනව අයිතිකාරයෙක් නැති වෙනවද? පැහැදද? එතකොට තේනවද මේ දෙක අන්‍යෝන්‍ය වෙනසක් නෙමෙයි. එකම සබහාය කියලායි. පැහැදිලිද? එතකොට තේනවද? වාහන හිමිකරුවා විසින් වාහනයට පණ පොවනවත් වාහනය විසින් හිමිකරුවට පණ පොවනවන් නෙමෙයි. හොඳට මට හිතලා කියන්න මම විසින් පණ පොවලා බලනවද පණ තියෙන එකක් මට පණ ඇවිල්ලා පේනවද නැත්නම් ඔය දෙකම පණ පොවන්න වෙන සංසිද්ධියක් ක්‍රියාත්මක වෙනවද? මොකද අපි දැන් ඔක්කොම කොට කරන් ඉන්නේ අන්තිමට මේ ඔක්කොම හිත තමයි ප්‍රශ්නේ වගේ එක. හරිද? පැහැද මම කියන එක? අපිට හිතන්නේ මේ හිත තමයි ප්‍රශ්නේ. හිතෙන් අයින් වුණා නම් හරි කියලා. හරිද? හිතෙන් අයින් වෙන්නත් හිතෙන්නේ හිතකින් නෙමෙයි දායි. පැහැද? හොඳට බලන්නකො හිත ඇත්තටම මේකේ වරදකාරයද නැත්නම් හිතත් අල්ලන් ඉන්න උඩ එකෙක් ඉන්නවද? පැහැද මම කියන එක? අපිට අන්තිමට මේක ලෙහිලා ලෙහිනව නේද? අසකන්නාසි දිවසරේ නම් ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ හිත තමයි ගැටළු වෙලා තියෙන්නේ. හරිද? හිත පැනවෙන්න කොහෙන්ද? අන්න හරි. හිත ඇතරම වරදකාරණෙන් කාණදී මොකද්ද? එක්කෝ හිත අයින් කරන එක නැත්නම් හිතෙන් අපි අයින් වෙන එක. පැහැදිලිද? හොඳට බලන්නකෝ හිත කියන්නේ මම අන්තිමට බැලුවාම පෙනීමටමයි. හිත කියන්නේ අන්තිමට බැලුවාම ඇසීමටමයි. දැන් මේ ඔක්කොම අන්තිමට හිත ස්වභාවයට මෙනවා. හරිද? මම කියලා අන්තිමට තේරෙන්නේ හිතින්මයි. හරිද? දැන් හිතේ දෝෂයක් නම් නිකන් මං අහන්නේ හිත දෝෂයි කියලා කියමුකෝ. හිත අයින් කරන්න පුළුවන්ද කියලා බලන්න උනිකා. හිත අයින් කරන්න පුළුවන්ද? හිත එහෙම අයින් කරන්න. මොකද අයින් කරන්නවත් ආයි හිතක් ඕනේ. මම හිතනවා
එතකොට හිතනකොට ආහිත තියෙනවා. තාම අගෙන. වණ තේරෙන්නේ නැද්ද? හිතනම් ප්‍රශ්නේ තියෙන්නේ හිත අයින් කරන්න ඇක්සස් එකක් එන්න ඕනේ මෙතන. හිත දෝසයි නම් හිත අයින් කරන්න කොහෙන් හරි එන්න බෑ යතුරක්. හැබැයි මේ යතුර දාන්න වෙන්නේ මායි හිතටමයි. තොර මේක තේරෙන්නේ නැද්ද? හිතටත් උඩින් එකෙක් වැඩ කරනවා කියලා මේක. මම ඔකට ආපු උදාහරණයක් පොඩ්ඩක් සරල කරා. අර මදර්බෝඩ් එකයි මතකද නැහැ උමා? මදර්බෝඩ් එකයි ප්‍රොසෙසරේයි ඉන්පුට්ස් පහයි කියලා මං කිව්වේ දවසට. ඒ උමා මන් ටිකක් සරල කියලා මං එකක් කියන්න. මට හොඳට ඉඳලා කියන්න. ගඟක් තියෙනවා, පාරුවක් තියෙනවා, හබල් දෙකක් තියෙනවා. හොඳට මට ඉඳලා කියන්න, ඔය සංසිද්ධියේ වතුරයි පාරුවයි හබල් දෙකයි. ඔය තුනෙන් වඩාම වටිනාකම තියෙන මොකටද? එක හබල් දෙකට, නැත්තම් ඔරුවට, නැත්තම් වතුරට, නැත්තම් ඒ තුනම නෝන වෙන එකකට. ඔකේ වඩාම වැඩිම පව එක, වැඩිම ආධිපත්‍ය තියෙන ඔය තුනේ මොකටද? මොකටද කියලා දෙන්න. දෙනවා. ඒ සරලු මොකක්ද? නෝ එකකටවත් දෙන්න බෑ. නෑ 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 උපමාව දැන්. උපමාවේ හැටියට හබලයි ඔරුවයි වතුරයි තියෙනවා. මං අහන්නේ උතන වඩාම ප්‍රබල කවුද උතන? ප්‍රබල කියලා ඔබ වහන්සේ අදහස් කරන්නේ මේ කියන්නේ මොකක්? කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එගොඩ වෙන්නද? එහෙමද? නෑ නෑ එගොඩ වෙන එක නෙමෙයි. මං අහන්නේ ඔය සංසිද්ධිය තියෙන්නේ වතුරයි පාරුවයි හබලයි. ඔය සංසිද්ධිය බිහි වෙන්න ඔය තුනෙන් ප්‍රධාන කවුද කියලා මං අහන්නේ. ඔය තුනෙන් ප්‍රබල වතුර නෑ. What? අයලගෙන වතුර කියලා. අයගෙන වතුරක් නැත්නම් පාරු තුනම يعني මං අහන්නේ ඒකේ වඩා ප්‍රබල මොකක්ද කියලා. අන්නෝනෝ කියන්නේ ඒක හරි. අයිරි හරි. හැබැයි උතන හයිරාකි කරොත් ප්‍රබල එකක් තියෙනවා දරුණට. හබල කියන එක බිහිනව දරුව නැතුව. හබල් හල්ලලා තියෙන දරුව නැත්තම්. ඔරු හදලා වැඩ තියෙන වතුර නැත්තම්. වඩා ප්‍රබල වතුර. හරිද? දැන් උපමාව තේරුම් ගන්න. හබල කියන්නේ හරියට පෙනෙන ඇහෙන දැනෙන අසකන්නාසේ දිවසරිය වගේ කැලිටි තමයි හබත්. ඔය ඔක්කොම බිහි වෙන්නේ හිත කියන එක මතනේ. උන්න බහකුණ සූත්‍රය කියන්නේ හිත තමයි ගන්න කියලා. ඔය හිත වගේ තමයි වතුර දොරුව. ඔරුව. වතුර කියන්නේ මොකද ඒක? මේක උපවංශ කියකින් අහ ගන්න ඕනේ. හරි දැන්ට ඉතන ගෙස් කළා කියන්නේ. වතුර කියන්නේ අවිද්‍යාව. අන්න. වැල්. ඕගතරණ සූත්‍රය වෙන්න ලස්සන ඕගයක් කියලා. වැල් අහල් දිනද කතා වතුර කියන එක තමයි මුල් වෙන්නේ ඔය සියලු ඔරු පාරු හබල් පිටි ඔක්කොම හදන්න. අපේ ගොන් කමට අපි කාලෙකට මොකද කරන්නේ? ඔරු අයින් කරලා බෝට්ටුවක් ගන්නවා. සමහරවිට බෝට්ටුව අයින් කරලා කයිරණික් යනවා. වතුර නැත්තම් පාරුවක් වුණා. වැල් හැම තැනම වතුර පැවිදලා දිනවා ජීවිතේ. එතකොට මේක තේරෙනවද? බෝට්ටුව අයින් කරන එක පොඩ්ඩක් අමාරුයි හබල් අයින් කරනට වඩා. හරිද? ඔය දෙකම අයින් කරන එක මහා කජ්ජක් නෑ වතුරත් එක බලනකොට. ඕකේ ඇත්තටම මර ලේනා නැට්ටින් මහා සාවිර හිස් කරන්න හැදුවා වගේ එච්චරට දරුණු මුහුද අයින් කරන එක. හැබැයි බුදුහාමුදුර ඒකයි කියන්නේ මහා සාවද්දයි කියලා උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මෝඩකමට කියලා හල් දිනවනේ. හා මෝඩකම බිහි වෙන්නේ මුලාව බිහි වෙන්නේ අවිද්‍යාව නිසා. රාජදා. රාජදා. අපි අද දෝෂේ දාන්නේ බෝට්ටුවට, ඔරුවට. විඥාණයේ ප්‍රශ්නේ, විඥාණයේ ප්‍රශ්නේ කියලා. බුදුහාමුදුර විඥාණයේ ප්‍රශ්නේ කියලා කොහොමද කියන්නේ? පැහැද? බුදුහාමුදුර කොහෙවත් කියනවද නාමය තමයි ප්‍රශ්නේ, රූපේ ප්‍රශ්නයක් නැහැ. රූපේ තමයි ප්‍රශ්නේ, නාමය ප්‍රශ්නේ නැහැ කියන්නේ. එහෙම කිසි දෙයක් උනන්ද කියන්නේ හැම තැනම කියන්නේ නොදන්නකමයි ප්‍රශ්නේ කියලා. පහදලා. ඒ කියන්නේ මොකද හැම තැනම කියන්නේ? වතුරමයි ප්‍රශ්නේ මහන්නේ, වතුරමයි ප්‍රශ්නේ. උඹලා බෝට්ටු මාරු කරන්න එපා, හබල් කපන්න එපා. පුළුවන් නම් කාටවත් හානියක් නොවෙන්න බෝට්ටුවක් හදාගනින්, හබලක් කපාගනින්. හැබැයි ඒ දෙකම ප්‍රශ්නයක් බව දැනගනින්. ඒ වගේ කියන්නේ මොකද්ද? සමහර මිනිස්සු මොකද කරන්නේ? අනුන්ගේ බෝට්ටුත් අරගෙන උන් පදිනවා. එහෙනම් දස අකුසලේ. සමහර මිනිස්සු තමන් තනියම හදා ගන්නවා. සමහර මිනිස්සු බැරි නම් පැත්තලා ඉන්නවා ඉතින්. තාම කලාතුරකින් තමයි මිනිසුන්ට තේරෙන්නේ. එකෙක් බෝට්ටු හදන්න දඟලනවා, අනිත් එක බෝට්ටු එපා කියලා කෑ ගහනවා. සමහරව බෝට්ටු තිබ්බත් යන දතකයි මම ඔහි ඉන්නවා කියලා කෑ ගහනවා. ප්‍රඥාවන්තයෙක් දෙනවා මුන් මේ ඔක්කොම දෙල්ලන් දාන්නේ වතුර දී හින්දා කියලා. අන්න ඒ වගේ කෙනෙක් තමයි බුදුහාමරෝ. ඒ වගේ කට්ටිය තමයි පසේ බුදු වෙනවාසලා. බලන්න ඒ කියන එක අහගන්න සමහර පිරිස වගේ තමයි ශ්‍රාවකයෝ කියන්නේ. ඒ කිසිම දෙයක් අහගන්න ගොන්නු තමයි අර පැත්තලා හිත හිතින්නේ. බලන්න ඒගොල්ලන්ට පිනේ වාසිය ලැබෙන්නේ නැහැ. පවේ අලාභි උපරිමෙන් හම්බෙන්නේ ඒගොල්ලන්ට. ඇයි සත්පුරුෂගේ ආශය නැහැ නේ? කතා පොඩ්ඩේ බලන්න. දැන් තමයි කතා. දැන් මම කිය උපමාව හැටියට ඔයාලට තේරෙනවා නම් ගඟක් හිස් කරන එක සාමාන්‍යයෙන් ලේසි නෑ ඩෝසර දාලා. බලන්න. එතකොට හොඳට බලන්න ගඟක් හිස් කරන්න නම් ඒ හිස් කරන්න පුළුවන් ගඟේ තියෙන ඒ වතුර දරන්න පුළුවන් මට්ටමේ
වෙන ස්ථානයක් හරි තියෙන්න බෑ හිස් කරන්න. එතකොට තේරෙනවද අවිද්‍යාව අයින් කරන්න නම් විද්‍යාව කියන්නේ අවිද්‍යාවට එහා එකක් වෙන්න ඕනේ ඔබ. හා. එතකොට හිත කියන්නේත් අවිද්‍යාව විසින් හැදෙන එකක් නං. උපමා හැටියට ඇත්තට ආවම අවිද්‍යාව නිසාම නම් හිත හැදෙන්නේත් හිත කවදාවත් හයිය ඇද්ද අවිද්‍යාව කියන කල්ල ගන්න. කියන්නේ අපි ඔය නොකිය කියන උපමායෙන් හරි මොකද්ද? බෝට්ටුවෙන් හිස් කරමු කියලා ගඟ. බෝට්ටුව කියන්නේ හබල් වල ලොකු එකක්. හබල් වලින් කවදාවත් බෑනේ. බෝට්ටුවෙන් මොකක්ද? බෑ. හොඳට බලන්නකෝ මේ ලෝකේ තියෙන ලොකුම නෞකා වුණත් ඔය දියවැලේ ප්‍රමාණයට තියෙනව නෙමෙයිනේ. දියවැලට වඩා අඩුයි. එනේ කවදාවත් හිස් කරන්න බෑ. පැහැද? එහෙනම් වෙනවා අනිවාර්යෙන් ඔය දියවැල හා සමාන ධාරිතාවයක් තියෙන එකක්වත් අඩුම ඕන වෙන්න. ඔන්න ඔය අවස්ථාවට තමයි කියන්නේ විනීවරණයි කියලා මොහොත. වාදනේ හම්බෙනවා කියන එක. පැහැද? කියන්නේ ඔයාලට මේ මොහොතේ හම්බෙන ලොකු බාස්කට් එකක් අර දියවැල හා සමාන. පැහැද? ඒක හම්බුණා කියන්නේම හිස් කරනවද හිස් කරන්නේ නැද්ද යා? ආයෙක කියන්නේ විනීවරණ මොහොත හම්බෙනවා කියන්නේ ඊළඟ මොහොතේ පළස්තයි. පැහැද? ඒකයි කියන්නේ මාර්ගක්ෂණයයි තියෙන සාසනේ හොදේ. මාර්ගක්ෂණය හම්බුණා කියන්නේ අනිවාර්යෙන් පළස්නවා. මැරෙන්නේ. පැහැද? ඒක කියන්නේ සෝතාපන්න මාර්ගේ මාර්ග පළස්ස නොවන තා සද්ධානුසාරි ධම්මානුසාරි කෙනා ජීවිතය අයින් කරගන්නේ නැහැ කියලා. පැහැද? උතන්ට කියන්නේ හොදේ. පැහැද? ඒකයි කියන්නේ සද්ධානුසාරි හෝ ධම්මානුසාරි කෙනා සතරපාගත වෙන්නේ නැහැ කියලා කියන්නේ තේහිඳා. මොකද මේ මාර්ගක්ෂණේ සද්ධානුසාරි හෝ ධම්මානුසාරි වෙච්ච කෙනා ඊළඟ මොහොතේ පළස්ස වෙනවමනේ. ඒද සතරපාගත කරන්න බෑ. ඒකයි කියන්නේ කල්පේ විනාශ වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ඉඳලා. තිත කප්පින කියලා කියන ඔය දෙන්නාට. තිත කප්පින කියන්නේ කල්පේ නවත්ත තැහැකි. ඒ කියන්නේ ලෝක විනාශයක් වෙන්න දිනවා කියමුකෝ. ඒත් ඒක වෙන්නේ අර දෙන් අර කෙනෙක් ඉන්නවනම්. එහෙම වෙන්නේ ඇයි? මෙහෙම කරනකොට ඕක වෙනවා. කල් අපිට ඉතින් බොහෝ කාලයක් මේක තියනවා කියන්නේ. පැහැද? එහෙම වෙන්නේ නැහැ හොදේ. ඔබ දෙනු ගන්න උදේ ඔච්චර සූක්ෂමයි මම ඕකේ කිව්වේ ඕකේ ඇකඩමික් කතාව නෙමෙයි ඔච්චර භයානකයි මේ කතාව අපි හිතන්නේ මේ සෑහෙන කාලයක් තිස්සේ බනහන්නේ සෑහෙන කාලයක් තිස්සේ ධ්‍යාන වඩන්නේ ඒ සියල්ල මග විතරයි ඕගොල්ලෝ හැමදෙස්සම නුවණ මෙහෙව්වේ නැත්තම් අර වඩපු භාවනාවේ ප්‍රතිඵලයක්වත් හම්බෙන්නේ නැහැ පැහැද මං කියන්නේ ලොකු බෝට්ටු හම්බෙයි ඒක හරි මම පිළිගන්නවා නේ ඒ කියන්නේ මේ පොඩි ඔය කොළ කෑලි වල පාවෙන්න නැති වෙයි ලොකු බෝට්ටු හම්බෙයි හොඳට සැප පහසු ඇතුව හැබැයි වැඩේ දෙන්නේ බෝට්ටු තියෙන්නේ වතුර උඩ පැහැද බා එතකොට මේ මනුස්සයා මොකද කරන්න ඕනේ? පීනන්නත් අමාරු තරකින් ඉන්නවට වඩා හොඳ මොකද්ද? ඈ ටින් කබලක් හරි වතුර වලට දාගන්න එක. හැබැයි ඒකෙන් හරි කරන්න ඕනේ මොකද්ද? පාවි පාවි ඉන්න එකද? නෑ පුළුවන් තරම් අයින් කරන එක. ආ ඒ හින්දා බුදුහාඳුරෝ කියනවා සීලයක සමාදන් වෙයන්, ධානයක් වඩපන්, භාවනාවක් කරපන්. හැබැයි ඔය සියල්ල කරපන්. ප්‍රඥාව හොයපන්. ඉතින් සත්‍ය මොකද්ද කියලා බලන්න. කුසලයේ මොකද්ද කියලා බලන්න. පැහැද? හැමෝ හැම දෙනා කියන දෙයටම හොඳට සවන් දෙන්න. පුද්ගලයේ සරණ යන්න එපා. ධර්මයේ සරණ යන්න. ඔය ඔක්කොම උදාහරණ ඔච්චර කරුණා කියන්නේ ඔන්න ඕකට. හොඳ සූක්ෂම ඉන්නවනම් සමාධිය කියන එක හොඳටම එනවා. අපි අඩුපාඩු තේරෙනකොට. අපි අද බලන්නේ ගන්නෙ. නමුත් මේ මොහොතේ හරියට ફોકસ වුණා නම් ගාන නියුට්‍රල් වෙනවා. හරිද? හරි. ඉතින් ඔන්න ඕකම කතාව උතන. දැන් ඉතින් අපි ප්‍රශ්නේ දින්නේ මේකයි කොහොමද වතුරට හිස් කරන්න කියන්නේ. පහල. මම අර කියපු උදාහරණ මම ආයෙ කියන එක. මම කියමින් ආවේකනේ. දැන් හොඳට බලන්න. මම ආයෙ අරක විසර ගන්න තේරෙනවා කියලා හිතනවානේ. ගෙන මේ රෙද්ද කියන්නේ එකක් බලන කෙනා කියන්නේ තව කෙනෙක් කියන ඒ දෘශ්‍ය මං හිතනවා යන්තම් හරි හෙල්ලෙන්නේ නැති කියලා හරි. එහෙම නෙමෙයි මේ කතාව කියන එක. හරිද? දැන් උතනින් අයින්ම වෙන්න ඕනේ. කියන්නේ අර සාගරෙම හිඳින්න ඕනේ කතාව. පැහැද? ඔක තමයි අමාරු හොඳේ. ඔක තමයි නොතේරෙන මට්ටම. ඒකත්වය කියලා කියන්නේ අවිද්‍යාව සමඟ නෙමෙයි විද්‍යාවද? විද්‍යාව. ඒකත්වයක් කියන එකත් පවතිනවා කියනෝ නේද? ඒකත්වයක් පවතිනවා නම් පවතින බව කියන්නේ ජීවි. මේකයි දැන් අයියා අහන පොයින්ට් එක හරි. දැන් මේ ලෝකෙ මිනිස්සු පුතත්ජනිය මොකද කරන්නේ? අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ කියලා එළියේ ඉන්න අර අම්මවත් නැහැ කියලා හිතලා සතර අපාගත වෙනවා, ලෝකු නරකෙත් පයින්නවා. ඒ වුණාට එතකොට දිත්‍යයක් තියෙනවා. සමහර මිනිස්සු අම්මා ඉන්න බව දන්නවා, තාත්තා ඉන්න බව දන්නවා, යහපතේ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ දිත්‍යය තුල. සමහර කට්ටිය අම්මා ඉන්න එක කරදරයි, තාත්තා ඉන්න එක කරදරයි, මම කරන්න ඕනේ යුතුකම කළා, මම කැලේ ගියා. එනේ ඒ තියෙන රූප ටික අයින් කරනවා. සමහර කට්ටිය රූප තිබුණායි මම යනවා. හරිද? අත සමහර කට්ටිය මම හිටියාවේ රූපයින් කරනවා. ඔතනද මේ සියලු සංසිද්ධි වල මේ දෙපැත්ත තමයි හැමෝම කන්ට්‍රෝල් එකට එන්නේ. හැබැයි ඊටාම කලාතුරකින් මිනිස්සු ටිකක් තීරෝ හිතනවා. ඒගොල්ලන්ට තේරෙනවා දැන් අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙන කතාව මගේ ෂෝඩින්ගර්ස් කැට් කියන එකේ පෙන්නන්නේ ඕක. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පෙට්ටියක් ඇතුළට පූසෙක් දානවා. ඒ කියන්නේ අයියා පූසෙක් දෙනවා. අයියා කියනවා පෙට්ටිය ඇතුළට දාපන් කියලා. දාන. ඊපස්සේ අයියගෙන් අහනවා දැන් මේ පූසා පණ පිටින්ද නැද්ද? අයියාගේ උත්තරේ වන්ද. පණ පිටින්. මොකක් මතද ඒ කියන්නේ? පෙට්ටියක ඇතුළට දැම්මම දැන් පේන්නේ නැහැ නේද? වට්සාපිස්. ඒ කියන්නේ අයියාට අන්තිම මොහොතේ ආපු දත්තය අනුවනේ ඔය කියන්නේ. ඔව්. ඒ කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂවම නේද නිරීක්ෂණය තිබිලා තින්නේ එතන. ආ දැන් ඕක විද්‍යාඥයොත් කියනවනේ. දැන් ওই විද්‍යාඥයන්ට තේරෙන්නේ නැද්ද? මේවා දෙකක් නෙමෙයි.
මේ ඒකම එක ඒකත්වයක් තියෙන කියලා. ඔය විදියට හිතුවාමත් හිතේ කම්පණය අඩු වෙනවද නැද්ද? කුට්ටි පිටින් අඩු වෙනවා. මේ මගේම ඡායාවක් ප්‍රක්ෂේපණයක් කියලා ඒක සමානවට කියන්නේ. ආදිනවද? අර හිතේම ප්‍රක්ෂේපණයක් මේක කියලා. ඔහොම හිතන්න හිතන්න හිත කම්පණය අඩු කරනවා. හැබැයි මං අහන්නේ එකින් ගෙවෙනවද? කෙලස්. කෙලස් යට යනවා ගෙවෙන්නේ. ඇයි දන්නවද? හිතේ ප්‍රක්ෂේපණය කියලා හරි එකක්. පැල්. ආයි ලයිව්. පැල්. පැල් මං කියන්නේ. පැල්. මමදරනේ ඔය අයින්ස්ටයින් කියන්නේ මෙහෙම එකක්. අයින්ස්ටයින් කියන්නේ හඳ කියන එක තියෙනවා. අපිට ඒක බලන්න පුළුවන් කියලා. මට මතක නැහැ හොඳ විද්‍යාඥ මට හරියට මතක නැහැ. හැබැයි ඊට පස්සේ පහළ වෙච්ච කට්ටිය කියනවා හඳ කියන එක තියෙනව හෝ නැහැ නෙමෙයි බලන එක ඉන්නකොට හඳ පේනවා. පැහැදිලිද? අර්ථ දෙකක් හොඳේ ඔක. සියලු භෞතිකය සියලු සයන්ස් බිහි වෙන්නේ මොකක්මද? තියෙන දේවල් ගවේෂණය කිරීම මත. හැබැයි ක්වොන්ටම් පැත්ත යනකොට ඒගොල්ලෝ කියන්නේ මොකද? තියෙන දෙයක් හෝ නැද්ද දෙයක් ගැන නෙමෙයි. ඒ මොහොතේ ස්වභාවය අනුව. පැහැදිලිද? පැහැදිලි මං කියන එක. පැහැදිලි මං කියන එක. ඒ කියන්නේ නිරීක්ෂණය අනුවමයි විස්තර කරන්න යා. අපි ඉගෙන ගන්න සියලු භෞතිකයේ තීරණය වෙන්නේ භෞතිකයක් ඇත එය මෙසේ විය යුතුයි කියලා යන්නේ. හරිද? හැබැයි ඕක ඊට වඩා සූක්ෂම වෙනකොට ඒ වැදි පෙන්වන්නේ තියෙන එකක් හෝ නැති එකක් ගැන නෙමෙයි. උඹ ඉන්නකොට තියෙනව හෝ නැහැ කියන එක තේරෙනවා කියන්නේ. හරිද? ඉතින් අපිට හිතනවනේ නිකන් බුදුහාමුදුරු ඔය වගේ එකක් වෙන්නද කියන්නේ නැති කියලා. ඕක නෙමෙයි හොඳ උදාහරණ කියන්නේ. ඔය මේ බුද්ධ ශාසනයේ චූටි නිකන් පොඩි මොන්ඩිසෝර කියලා කොයිද? පැහැද? අපිට ඒකවත් සමහරවිට තේරෙන්නේ නැහැ ඔය කියන එක. පැහැද? එතකොට ඔතන හිර වුණා කියලා මිදෙන්නේ නැහැ. එතකොට යාට මොකද තේරෙන්නේ? මෙහෙම ලෝකයක් කියලා මමනේ හදාගන්නේ. මමමනේ ලෝකේ. මං කියන්නේ ඔහොම හිතන්නකෝ කල්ප කෝටි සතසහස්‍රයක්. මොකද ඔකේ ඉන්නේ අන්තිමට? ආයි මොකද වෙන්නේ? විෂයාකාර සත්කාටි මොකද කියන්නේ? රූපය මම එක්කෝ රූපය මම නෙවෙයි. දැන් මේ කතාවේ මොකද වෙන්නේ? රූපය මම්මයි කියලා නෝනේ. මෙච්චර කතා කළා. තනම කියන්නේ. දැන් අපිට තේරෙන්නේ මොකද්ද? රූපය එකක් ඒක තුල මම ඉන්නවා. හරිද? ওই වගේ දෘශ්‍යවල අපි ඉන්නේ. හරිද? දැන් මේ කතාවේ මොකද්ද තේරෙන්නේ? ආ රූපය කියන්නේ මමමයි. ඉතින් ආයි සත්කාදුත් කියලාමයි. බැලම කියන්නේ මම මේ පැත්තෙන් කියන්නේ කොහෙන් ගියක් ගලවන්න බෑ. හරිද? ඒකයි කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමගේ ගුණේ කියන්න බෑ කියලා මේක. හරිද? මේ චෛත්‍ය කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. මේ චෛත්‍ය හදලා මදි මෙහෙම. ඔය දීපංකර බුදුහාමුදුරු නැත්තම් කාශ්‍යප බුදුගණන්සලාගේ පහළනකොට යොදුන් ගණන් වෙන විශාල රත්තරන් චෛත්‍ය හදන්න කියනවා. එනේ එච්චරට ගුණේ වැඩිලු. ඔන්න ඔය වගේ එකකට තමයි අර පින්ඩෝල බාරද්දාජ හාමුදුරන්ට වෙන්නේ සන්දේශිය. මොනසෙකින් අහලා කියනවා අපි මේ බුදුහාමුදුරනේ චෛත්‍යයක් හදනවා. බයිද සම්බන්ධෙන්ද? කොච්චර දුර හදනවද කියනවා යොදුන් ගාන කියන. ඉතින් ඔච්චර යොදුන් ගාන හදන්න ඕනේ. ඒ වචනේ විතරයි. එදා පටන් කුරු යාත්භාවය. අපිට ඉදෙන්නේ මොකද්ද නේ? ඕක ඉතින් මහ දෙයක් ඈ. සම්මුතිය දින gadol ටිකන්නේ කියලා. හිතලා බලන්න වැඩි. පැහැද? ඕක මා නිකන් සම්මුතියක් නං. ඉතින් අර වගේ විපාකයක් එන්න ඕනේ. පැහැද කතා? ඒකයි බුදුමනස කවදා සම්මුතිය අතික්‍රමණය කරන්නේ. පැහැද? බුදුහාමුදුරුවෝ කවදාවත් කියන්නේ මේ අම්මා කියන්නේ සංකල්පයක්. අම්මා කියන්නේ ඉඳලා නැති කෙනෙක්. ඒඳ සලකන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මහාන වුණත් මහානෙන්න. කණ්ඩ ගිහිලා දෙන්න පුළුවන් ඕගලන්ට. එච්චර තීරයි හොඳේ ඕක. අපේ දෘෂ්ටි අපේ අපේ මනස පුතුර නැති නිසා අපේ මනස අපි විහිදුවන් නැති හින්දා අපි අමු කම්මැලි හින්දා අපි ගන්නේ මාසිකයල්ල. අපිට හිතෙන්නේම ඔව් ඉතින් මේ ප්‍රඥාවතුළු අම්මා කියලා කෙනෙක් නැහැනේ. එහෙනම් ඉතින් හිටියත් එහෙම නැත්තේ කියලා ගන්නවා. ඒකට කියන්නේ සාසනේ නෙමෙයි හොඳේ. ඒකට කියන්නේ අමුමමු ගොන් ඔලොමොට්ටල ගන්න. ඒව වෙන්නේ නැහැ හොඳේ. බුදු පියාණන් වහන්සේලා තිබ්බා අපිට වඩා අම්මා තාත්තා නැහැ කියලා පෙන්නගෙන ඉන්න. හැබැයි අම්මා ඒ මේකට පිරිනවම් පාල නැත්තම් ආර්ය තේ ලැබලා කුඩම්ම හිටියේ ප්‍රජාපති ගෝතමී බුදු කෙනෙක් පසු ආචාර්ය වඩින්නේ නැහැ. මොකද අර ඉස්සරහ යනට දරන්න බෑ. අර කෙනෙක් එතනක දියාවහම වේරංජා කාණ්ඩේ වේරංජ බාහ්මණය ඇවිල්ලා කියන්නේ මුලින්ම විනය පිටකේ තියෙන්නේ. ඇවිල්ලා කියන්නේ මම අහලා තිනවා හරියට හරිනේ. මේ ගෞතම ගෝ මේ ගෝතම කියන මේ බුදුහාමුදුරුවෝ වැඩි හිටියෝ දැක්කම නැගිටින්නේ නැහැ. ආසන පණවන්නේ නැහැ. මට තේරෙනවා. කේ කියනවාද? එතකොට බුදුහාමුදුරුවෝ අහනවා මේකයි මට නැගිටින්න පුළුවන්. නැගිටට පස්සේ ඔයා ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එතන කියන්නේ අර තල් කඳ සුන් වෙනවා වගේ මුලෙන් බුදු කෙනෙක් නැගිට්ටොත් පිළිගන්නවා කියලා ඉස්සරහ කෙනා දරන්න බෑ ධර්මතාවය. මොකද අර මනුස්සයට එච්චර පිළිගැනීමක් දෙන්න බෑ ස්වභාවය තුල. එහෙනම් මහා කරුණාවේ වැඩ ඉන්නවා පැත්තට ලවුදුනාසි. බෑද උන්වහන්සේ මේ කා වැඩ හිටියන්න ගරු ගන්න නෑ නෙමෙයි. එතන උඩරිම සලකිලා තියෙනවා. බෑද? ඒ මනුස්සයට පණ තිබ්බොත් බෙල්ල ගැටුනහම ඒ මනුස්සයා ගියයි නැගිටින්න නැතුව හිටින එක තමයි හොඳ වෙන්නේ කියලා. බෑද? ඒ එච්චර තීක්ෂණ වෙද උදාහරණ. ඉතින් අර කතාවට අපි ආවොත් මම ඉතින් කියමින් ආවේ ඔය වගේ නුවණක් පහළ වෙන්නේ සාමාන්‍යයෙන් සර්වත්‍රාඥාහණයක් ගත්ත උත්තරමිට තමයි. ඉතින් උන්වහන්සේලා කියන එකම නම තමයි එක්ක බුදු නැත්නම් පසේ බුදු.
ඊට පස්සේ ඉන්න කට්ටිය මහරත්න තරහතුන් වහන්සේලා බලද්ද. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි මුලින්ම කතා කරපු තැන පදනම තමයි දැන් මේ කතා කරන්නේ උදේ. ස්තූපය කෝටි ගාණක් යොදුන උඩ ගියත් පදනම මේ මට්ටමේම හයිය වෙන්න ඕනේ ආට. බලද්ද. ඒ පදනම නිසා තමයි අවසානයේ චූඩාමාණිකයක් වුණත් බය නැතුව ගහන්න පුළුවන් ඕකේ. නැත්තම් බෑ. ඒ කොයි වැටිද දන්නේ? බලද්ද. හරි. මං කියපු උදාහරණෙ මං ඉන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ රෙද්ද කියන එක ආත්ම සංඥාවෙන් ගත්තාම වෙච්ච සංතෑසිය තේරෙනවනේ. සංසිද්ධිය. එන ජංජාලය කියලා තේරෙනවනේ. මම දැන් ඕගොල්ලන්ට කියන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ මෙහෙම හොතේ මේ රෙද්ද වෙලා බලන්න. දැන් මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රෙද්ද කියලා බලන්න නම් ඇත්තම රෙද්දක් වගේ හිතන්න නම් එයා සජීවි වෙන්න ඕනද අජීවි වෙන්න ඕනද? සජීවි වෙලා පුළුවන් ද රෙද්දක් ගැන හිතන්න? නැත්තම් රෙද්ද ස්වභාවයට පත් නම් අජීවි වෙන්න ඕනද නැද්ද? දැන් මං අහන්නේ ඔක හිතකින් පුළුවන්ද එතකොට? බලන්නේ ඔන්න ඔක තමයි නුවණ කියන්නේ හරි. ওই නුවණ ඔච්චර තීව්‍ර වෙන්න ඕනේ. ඒ කියන්නේ සජීවි හිතකින් අජීව බව බැලුවා කියන්නේ මොකද්ද? ආත්ම සංඥාවෙන් අනාත්මෙ මිනිකලා වගේ. පැහැල්ද? පැහැල්ද? ඒ පැහැල්නේ? පොයින්ට් එක පැහැල්නේ? මොකද තේරුම් ගන්නෝද? අනාත්ම ස්වභාවය තේරුම් ගන්න නම් ආත්මීය ස්වභාවයෙන් හීනෙන්වත් බෑ. එතකොට ආයි ලස්සන පොයින්ට් එකක් එනවා. ආත්මීය ස්වභාවයට කියන්න පුළුවන් අපි දන්න කෙලස් ටික මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධත කුච්ච විචිකිච්ඡා. එතකොට එනවාද ධර්මාබෝධය ලැබනකොට නීවරණ සමතයි කියන්නේ ඔන්න ඔය ආත්ම ස්වභාවය අඩු වෙනවා. එහෙනම් එතකොට යාගේ හිත එකඟයි අනාත්මය අනාත්මයේ ස්වභාවයෙන් පේරුම් ගන්න. බණ අහනවා කියන්නේ ආත්ම සංඥාවෙන් අනාත්ම බව තේරුම් ගන්න එක. අවබෝධ කරනවා කියන්නේ අනාත්ම සංඥාවෙන් අනාත්මය තේරුම් ගන්න එක. ඔක දෙකක් හරිද? ඔක දෙකක්. කුට්ටි පිටින් දෙකක් මං කිව්වේ. වචනින්ම ගන්න. ආත්ම සංඥාවකින් අනාත්මය අල්ලන්න හදනවා කියන්නේම ඉන්න කෙනාව නිවන් දක්කන්න හදන්නේ. තේහෙනවද? අනාත්ම බවක් තුලින් අනාත්මය හම්බුනා කියන්නේ ඉන්න එක නිවන් දැකලා තියෙන්නේ. තේහෙනවද? තේහෙනද පොයින්ට් එක? එතන ඊටාම දරුණු අර්ථ දෙකක් තියෙනවා හරි? තේහෙනද කතාව? අර්ථය තේහෙනද? දැන් ඕගොල්ලන්ට තේරුම් ගන්න කෑල්ලක් තියෙනවා. මේක මම කියන්නේ වචන වලින්. ඒකට ඕගොල්ලෝ අහන්නේ සජීවී කන් වලින්. ඔලන්ට හිතන්නේ සජීවී මනසකින්. හරිද? හැබැයි අවසානයේ මේක එන්න ඕන රිසල්ට් එක අජීවී ස්වභාවය. දැන් ඔයාලා අහන්නේ සජීව නම් අජීව බවට පත් වෙන්න හිතන් ඉන්න විදිහ කියලා ඇහුව බෑ. හිතන් හිටින්න විදිහට ඇහුව කියලා බෑ. හරිද? ඒකයි කියන්නේ එතන හොඳ තීව්‍රව අහන්න පුළුවන් වෙන උනේ එතන. බලද? මගිරේ බලන්නේ. එතකොට ඔන්න ඕකයි කියන්නේ වටපිට බාධක ගැන හිතන් දෙපා. මෙතනම ફોකස් වෙන්න කියලා. නැත්තම් වෙන්නේ මේ මොහොතේ ධර්මයේ තේරෙන්නේ ගිහිල්ලා තමයි කතා කරන්න වෙන්නේ මෙහෙමද කිව්වේ කියලා එක. පැහැදම කියන්නේ. ඉතින් ඕක කරන්න බොහෝ කට්ටියට බෑ හොඳේ. කොහොමවත් බෑ හොඳේ. ඒක දුක් වෙන්න එපා කොහොමවත් බෑ අමාරුයි. ඉතින් ඉතාලම සුළුතරයයි අතන අවබෝධ කරන්නේ. ඒ හින්දා බුදුහාමුදුරු කියන්නේ අර මේ මනුෂ්‍ය චුස්ස සූත්‍රයේ උපමාව ටිකක් තීව්‍ර කළොත් මහා පොළොවක් වගේ ඉන්න සියලුම ජනතාව වගේ තමයි ඉතින් සියලු සත්ත්වයෝ. මේ සුලංගිල්ලට නැත්තම් මහපටැංගිල්ල උඩට එන පස් වගේ තමයි අර සත්‍ය අවබෝධය ලැබුණ සත්‍යෝ. ඒ කියන්නේ සත්ව භවින් මිදිච්ච උත්තමයෝ. ඒක තමයි තීව්‍ර උපමාව තමයි. පැහැදිලි. එතකොට තේරුම් ගන්න මේ උපමාව කොහොමද අරගෙන ගත්තේ කියලා. ඒ කියන්නේ මොකද්ද? හරියටම ගත්තොත් ඕක නිකන් අර අලු වචනලි. මහා පොළොවක් වගේ මිනිස්සු ජීවත් වෙන සජීවී ස්වභාවය. අර ඇඟිල්ල උඩට එන්නේ අජීවී ස්වභාවය. පැහැදිලිද? ඒක තේරෙනනේ මම කියන එක ගැඹුර තේරෙනවා නම් ඔයගලන්ට. ඔය කියන ස්වභාවය මාර අමාරුයි හරිද? ඔය අජීව බවක් අල්ල ගන්න සජීවි මනසකින් අමාරුයි. හරිද? අයි අපි ගන්නෙ මොකද සජීවිව? සජීව බව කියන්නේම උපේක්ෂාව නැත්නම් සපහෝදුක. හරිද? හරිද? ඒක තේනවාද බුදු පියන් වහන්සේලා පෙන්වන ධර්ම ප්‍රීතියයි. අපි හිතන් ඉන්න මේ ප්‍රීතියයි කියන්නේ අහසර පොළොව වෙනස්. හරිද? ඒකයි බුදු පියන් වහන්සේලා සිනහ පහල කරනකොට අපි හහක් ගාලා hina වෙන්නේ. හරිද? බුදු පියන් වහන්සේලා hina පහල කරන්නේ ධර්ම ප්‍රීතිය තුල. අපි මේ hina වෙන්නේ අධර්මීය ප්‍රීතිය තුල. පැහැදිලිද? පැහැදිලිද? ඒකයි ওই විශේෂ ලක්ෂණ මොනේ? වෙනස් ඒ ස්වභාව. හරිද? ආයි කිව්වොත් ධ්‍යාන වඩන්නේ සජීවි භවකේ. ධ්‍යානෙ වැඩින්නේ අජීවි භවකේ. පැහැදිලිද? පොඩ්ඩ පැහැදිලිද? ඒ කියන්නේ යමක් කරනවා නම් එතන තියෙන්නේ සජීවි භවක්. යමක් කෙරෙනවා නම් එතන වෙන්නේ අජීවි භවක්. පැහැදිලිද? මම මේ උදාහරණ කියන්නම්. සජීවි නම් තමයි මේ රෙද්ද පොඩි කරනකොට රෙද්දට අමාරු. හරිද? හැබැයි මේක අජීවි නිසා පොඩි කරනව නෙමෙයි පොඩි වෙනවා. බලද නෝ පොඩි කරනවා කියන්නේ සජීවි පොඩි වෙනවා කියන්නේ අජීවි. බලද? බලද මං කියන්නේ.
ගල හූරනවා කියන්නේ සජීවී කරලා ගල. ගල හීරෙනවා කියන්නේ අජීවී බව. ඒකයි කියන්නේ රහතුන් වහන්සේගේ ස්වභාවය පෙන්වන්නේ නේද? බලනවා නම් බලනවා පමණයි කියලා ඔහා කියන්නේ නෑනේ. පෙනුනොත් පෙනුනා විතරයි. පහල ආයාස අඩුකම. බලනවා නම් බලනවා පමණයි කියති ඒ මාර ආයාසයි හරි. ඒ බලනවා නම් බලනවා පමණයි. හැබැයි පෙනුනොත් පෙනුනා පමණයි කියද්දී එතන වෙන්නේ කරන දෙයක් නෙමෙයි වෙන එකක්. එන රෙද්ද පොඩි කරනව නෙමෙයි රෙද්ද පොඩි වෙනවා වගේ එකක්. පහල කතා. එයා දෙනවා අජීව. පහල කතා. මම දැන් අහන්නේ ප්‍රශ්නේ මේකයි. ඒකයි මම කියුවේ මෙතන මම මේ වටේ කියන්නේ හරි. අජීවී බව කියන්නේ රෙද්දට පණ නැහැ කියන එක. සජීවී බව කියන්නේ රෙද්දට පණ තියනවා කියන එකනේ. නේ? මං අහන්නේ අයියලාට හිතන විදිහට අයියලාට හිතෙන්නේ පණ නැහැ කි මේ රෙද්දට පණ නැහැ කියන්නේ. ඒ කියන්නේ රෙද්ද අජීවී කියලා කියන්නේ රෙද්දට පණ නැහැ කියලා තේරෙන එකද? ඔව් ජීව කියන්නේ රෙද්ද ජීවියක් පවත්වන්න නැහැ කියලා තේරෙන්නේ. මොකද ඉතින්? පැහැද මං කියන්නේ? මොකද උත්තරේ තේරෙන්නේ එහෙමද? මං අහන්නේ නෑ මම මේ බාහිර එකට නෙමෙයි කියන්නේ මේ උපමාවක් හරි දන්නේ. ඒක හැංගීම ගන්න. හා හා. හරි. දැන් ආජීවී කියලා ගත්තොත් හැංගීම. ජීවයක් නෑ කියන්නේ. ආපහු සජීවීනි. අජීවී කියලා ගත්තොත් තැනම ගන්නවා. ඒකට පණපෝල. ඔව් පණපෝලනේ ගන්න. කොහෙන්ද බහද තන? අපි කොච්චර කිව්වත් අපි කොච්චර කිව්වත් මේ රෙද්දට පණ නැහැ කියලා. හරිද? පණ නැහැ කියලා රෙද්ද තේරනවා කියන්නේම උට පණ දිනනවා. මං ඔන්නෝක එක ඔතන අමාරුයි. හරිද? ඔතන මාර අමාරුයි. හරිද? ඕක තේරුම් ගන්න තමයි මාර අමාරු. පැහැද මං කියන්නේ? පණ තියෙනවා කිව්වත් පණ තියෙනවා. පණ නැහැ කිව්වම ඊට වඩා පණ තියෙනවා. පැහැද මං කියන්නේ? ආ දැන් මං අහන්නේ පණ නැහැ කියලා හිතුවා කියලා වැඩක් නැහැ කියලා තේරෙන්නේ. ඔව් පැහැද. මං එකයි කිව්වේ දැන් අපි ඔය පණ නැහැ කියලා කියන්නේ රෙද්ද බවට පත් වෙලා නෙමෙයි. රෙද්ද බලන එක ඔය කියන්නේ දැන්. රෙද්ද කියන එකේ අදාළත්වයක් නැහැ. හිතෙන්නේ يعني ඔය එතන يعني රෙද්ද කියන එකේ අදාළත්වයක් නැහැ නේ. අපි රෙද්දට ඉඩ දෙන්නේ නැහැ. අපි රෙද්දට පණ දීලා අපි කියන්නේ පණ නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ පිට එක ගැන ගන්න මේ ඇතුලෙන්නේ අරන් කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි මෙහෙමයි සජීවීද කියන එක කියන්නේ අජීවීද සජී අර අර කලින් කියපු කින් කිව්වොත් එහෙම ඔතන තියෙන එක පහළ වෙන්නේ මෙහි. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ ඔතන ඔබ වහන්සේගේ සිවුර අල්ලද්දී ඒක පහළ වෙන්නේ මෙහිනේ. ඒ කියන්නේ හිතේ කියන්නේ හිත පහළ වෙද්දී නෝක වෙන්නේ. හිතයි ඔය ස්වභාවය දෙක එකටනේ වෙන්නේ. එතකොට එතන එහෙම වෙනවා කියන්නේම අජීවී නෙමි සජීවී වෙනවා ඒක. ඒකේ අය කිය පොයින්ට් එක හරි. නමුත් මෙතන පොඩක් ක්ලියර් වෙන්න මෙහෙමයි. පිට තියෙන එක තිතර තේනවා කියලා මම කිව්වේ. ඔව් හරි. හරිද? පිට සමානයි ඇතුළත. හරිද? ඔව්. ඒක පැහැදිලිද? ඔව්. මට හිතුවා පැහැදිලි කියලා. පැහැදිලි තහඬ. ඔය එතන අහුවෙන්න ඕනේ හරියට ඈ. ඔව්. ඒක නැත්තම් අපිට හිතෙන්නේ මොකක්ද දන්නවද? පිට තියෙනවා නෙමෙයි. ඒ කියන්නේ පිට ඒක දෙකම එකක් නේ ඔය. අන්න හරි. දැන්ට ආවන හරි දෙකම එකක් බවට. ඔව් දෙකම එකක් නේ. පැහැදිලිද? හැබැයි දෙකම එකක් බවට නුවණින් තේරුණාට අපිට කවදාවත් මේ භෞතිකය තුළින් මේක එක්ස්පීරියන්ස් ගන්න බෑ. අපිට තියෙන්නේ දෙකක් කියලාමයි. ඔව් ඒක තමයි අහුවෙන්නේ. එහෙම තමයි අහුවෙන්නේ. ආ පැහැදිලිද? ඔයගොල්ලෝ මේ භෞතික කියන්නේ සම්පූර්ණ සජීවී ස්වභාවය. භෞතික අතික්‍රමණය කරපු ප්‍රඥාව තමයි මේක පෙන්වන්නේ හරියට. කොහෙද පහළද? ඒකයි ඒ ආර්ය ශ්‍රාවකයා ආයි බය නැහැ කොහෙවත්. දැන් සත්‍ය අවබෝධ ලැබුවට පස්සේ යාට ප්‍රශ්න නැහැ. එළිය එකක් තියනවත් දන්නේ. එළිය එකක් නැද්ද දන්නේ? ඕවා එන්නේ නැහැ. එහෙම ප්‍රශ්න එන්නේ ඇයි? අර ස්වභාවය අල්ලන්නේ නැහැ. පැහැද? යාට හිතෙන්නේ මොකද නිවන? මේ එළිය ලෝකෙන් අයින් වෙන එක. නැත්තම් ලෝකෙ තියෙද්දි මම අයින් වෙන එක. පැහැද? නැත්තම් මම ඉඳද්දි ලෝකෙ අයින් කරන එක. ඕවා තමයි යාට හිතෙන්නේ. ඒක තමයි දෘශ්‍ය වලට යන ඔක්කොම. ඒ හින්දා කාමතල තියෙනවා 11ක්, රූපතල තියෙනවා 16ක්, අරූපතල තියෙනවා 4ක්. තාණ්ඩ හදනවා. පැහැදිලි. පැහැදිලි. ඕකම තමයි සත්කාදෘශ්‍ය විසිකාකාරය. රූපයම මම රූපය, රූපයම මම නෙමෙයි. අනිත් ඒ හතර ආකාර පහක් කියන්නේ ඕකට යන්නේ. පැහැදිලි. පැහැදිලිද? හරිද? දැන් අපි අර තැනට එන්න ඕනේ කතාවට. දැන් ඔයාලට තේරෙනවද? පණ තියෙනවා කියලා කියන්නේ ත්‍රෙද්දට. පණ නැහැ කියලා කියන්නේ ත්‍රෙද්දට රෙද්ද බවට පත් වෙලා නෙමෙයි ද්විත්වය හදාගෙන ඔය කියන්නේ. පැහැදිලි? පෙනෙන රෙද්ද ගැන අපි මේ කියවන්නේ දැන්. ඔව්. එහෙම රෙද්දක් ගැන නෙමෙයි මම කියන්නේ. හරිද? රෙද්ද කියන්නේ මම කියන තැනින් මම මේ අහන්නේ දැන්. පැහැදිලි? එතකොට අර පොයින්ට් එකට එන්න බෑ. මොකද පණ නැහැ කියලා කියන්න බෑ රෙද්දම මම නම්. පැහැදිලි? ඔය මං කියන්නේ තේරෙනවද? රෙද්දම මම කියලා තේරෙනවා නම්
පණ නැහැ කියන්න බෑ නේද? එහෙනම් මට පණ තියෙනව නේද? ඒක තේරෙනවද? මම කියන්නේත් රෙද්ද පේනවා කියන්නේත් රෙද්ද පේන හැ තියෙනවා කියන්නේත් රෙද්ද පේන හිත පහළුණා කියන්නේත් රෙද්ද පේන හිත කියන්නේත් වෙනසක් නෙමේ එක ස්වභාවයක් කියලා. ඒක පැහැදිලිද? ඔව්. පැහැල්ද? ආයි ඡායාවට ගියොත් වතුරේ ඡායාව තියෙනව නෙමේ, කැඩපතේ ඡායාව තියෙනව නෙමේ, නැති වුණා නෙමේ, තිබිලා එනව නෙමේ, ඉපදලා මැරෙනව මොනවත් නෙමේ. කෙනා ඉස්සරහට යනකොට පෙරපසුණු වී පහළ වෙනවා, කෙනා අයින් වෙනකොට පෙරපසුණු වී අයින් වෙනවා. ඒ පැහැල්ද? හරිද? එතකොට මම අහන්නේ මේ රෙද්දම මම කියන ස්වභාවය පොඩ්ඩක් අහුණා නම්, හරිද? පැහැදම කියන එක. රෙද්දම මම කියන ස්වභාවය අහුණා නම් රෙද්ද බවට ඕගොල්ලෝ පත් වුණොත් පණ නැහැ කියන්න පුළුවන්ද? අර ඒකත්වය පැහැල්ද? ඒ ස්වභාවය පැහැල්ද? හරිද? දැන් ඒකත් ඇතුළ අපිට කියන්න පුළුවන් රෙද්දම මම නම්, ඒ කියන්නේ එතනම රෙද්ද ලයිව්නේ. මම ඉන්න බව කියන්නේම ලයිව්නේ එතන. රෙද්ද සජීවි ආත්මයනේ. හරිද කතාව? පැහැදිලිද කතාව? කියන්නේ රෙද්ද පණ තියෙනවා කියන එකටනේ අපි රෙද්ද පොඩි කරන බව තේරෙන්නේ. පැහැදිලිද? 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 තීරෝහන් හරි. රෙද්ද පොඩි කරන බව තේරෙන්නේ රෙද්ද සජීවි නිසා. හරිද? ඒ කියන්නේ රෙද්දට පණ තියෙනවනේ. නේද? මම ඉස්සෙල්ලා පොයින්ට් කරේ රෙද්දට පණ නැහැ කියලා කියන්න පුළුවන්ද කියලානේ. ඔව්. පැහැද? රෙද්දට පණ නැහැ කියලා කියන්න නම් රෙද්දක් කියලා වෙනමත් මම කියලා වෙන එකක් ඉන්න බෑයි. අනිවාර්යයෙන්. පැහැදිලිද? දැන් මම කියන්නේ අර පොයින්ට් එකත් එක්ක රෙද්දම මම නා. පණ නැහැ කියලා කියන්න කටක් එනවාද? ඈ? ක්ලියර්ද නේද? පැහැදිලිද? මේකන්නකෝ ඔය ඇහෙන බෙර සද්දෙයි ඇහෙන මොමයි කියන දෙකක් දෙකක්ද? අපි හැමෝටම ඇහෙනවා. ඒ ඔය දෙරද මේ තියෙන බෙර සද්ද අපි හැමෝටම ඇහෙනවා කියලා? නෑ දෙක එකට පහල වෙන්නේ. හරි දෙකම එකට පහල වෙන්නේ මේක තියෙන හින්දානේ. ඒක නේන මම මෙච්චරලා කිව්වේ දැන්. ඔය දෙරද මම මෙච්චරලා කියපුවා නිකන් බ්‍රේක් කරනවා කියලා දැන්. බල අපේ මනස ශනික පිළිගන්නවා ඇහෙන සද්ද මේ තියෙන සද්දම ඇහෙන්නේ කියලා. ඕක තේරුම් ගන්න සුද්ධ විද්‍යාව කියන දොන්ට. බල ඔය දෙරද ප්‍රඥාව අවදි වෙනවා කියන්නේ කොහොමද තරකට එන්න ඕනද කියලා. දැන් බලන්න අපි කතා කරන් ආපු සංසිද්ධිය එක පුස් වෙඩිල්ලෙන් පත් වුණානේ දැන්. මම ඇහුවා මේ ගහන බෙරේ නේද ඇහෙන්නේ කියලා. අපේ මනස කියනවමයි නේ ඕක කියලා. බල. මේක උපුරනක් දැයිද? පුළුවන් මොකද බලන්න හන්දී. අයලට ඇහෙන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද්ද? මටත් ඇහෙනවා නම් අයලටත් ඇහෙනවා නම් තියෙන දෙයක් උනේ ඇහෙන්නේ. බල. ඔයිට බලද? ආයි ගන්න මේ රුවන්වැලි මහා සෑය කියන එක අඩි 5කට එහා තියෙනවා. මේක බලලා අපි මෙතන ඉන්නවා. අපි මේක බලලා වැඳලා ගෙදර යනවා. ලබන මාසේ ආවම මේක මෙහෙම තියෙනවා. ඔක්කොම සංඥා ටික දිනවනේ. ඒ සංඥා ටික බිහි වෙන්නේ වෙයි. තියෙන දෙයක් බලපු කෙනෙක් ඉන්නවා කියන එකේ. බලන්න. අනිත් පැත්ත අපි හෙටෙන ඕඩර් රුවන්වැලි සෑය පස් වෙලා. එතකොට මොකද වෙන්නේ? රුවන්වැලි සෑය තියෙන බවක්ද දැන් දෙන්නේ නැති බවක්ද? එතකොට ආයි එතන නැති ස්වර්ණමාලි මහා චෛත්‍ය පිටිනව නේද? එතකොට තියෙන බව තේරුම් ගන්නත් නැති බව තේරුම් ගන්නත් මහා සෑය කියන සංඥාව හැම දිනව නේද? ආ. නැහැ නේද? එතකොට ඕගොල්ලෝ ගෙදර යනකොටත් ආයි එනකොටත් දිගටම මහා සෑය කියන සංඥාව තියෙනව නේද? නැහැ නේද? මං ආන්නේ හොඳට මට ඉතලා කියන්න. ඕගොල්ලෝ මේ මොහොතේ මහා චෛත්‍ය වල ගෙදර ගිය කට්ටියද නැත්නම් මහා චෛත්‍යත් එක්කම ගෙදර ගිය කට්ටියද? බලන්න කියන්නේ. ඉතලා යන්නේ. හොඳට බලන්න දැන් ඕවා තමයි අපේ අදහස. හොඳට බලන්න ඕවට. ගෙදර ගිහිල්ලත් මහා චෛත්‍ය බලන්න පුළුවන් කියන්නේ ඒ මොහොතේ බලලා බැලුවා කියලා විතරක් ආවු නිසාද? බලපු දේ අරන් යන හින්දාද? තේරෙන්නේ? ඔව්. බලුම් දේ අරන් යන හින්දා. ඔව්. ඒ කියන්නේ යකා ගැහුවා ගහපු යකාව ගෙදරන් යනවා. බලද? ඒතර මං අහන්නේ මේකයි. ගෙදර ගියාට පස්සේ අපි මහා චෛත්‍ය පේන්නේ නැහැ කියලා කියෙව්වට කටින්. අපි ඒ මොහොතේ මහා චෛත්‍ය තුල නෙමෙයි තින්නේ. බලද? මං කියන්නේ ඕක හරියට තේරුණා නම් ඒකයි ඕන කෙනෙක්ට ඕන ලාවක හිතලා පිං සිතුලක් ඇති කර ගන්න පුළුවන්.
ඇයි ඒ සිද්ධස්ථානය පත්තියක් ලාදී හිතේ. ඒ හින්දයි මනුස්සය බර පිනටරමේ පවටන ඒහි දමයි මැරණමැරණ කාට අන්ති මොද පවමතක් වෙන්නේ බැද බැද ඒ කරපු පව ගලේ ගෙටුවගේ ස්තිරවෙනවා පැල් මේ කතා පැහැල් තෙරනද දෙමම කිව බණ්ඩායි ඒ හොඳර හොඳර කිය අහන්නඕන හරි දැන් මේ මහා චෛත්‍ය අපිට තේරෙන්නේ අනුරාධපුර ඇවිල්ල වැඳලා මේක බල්ල ගියා කියලනේ. ගෙදර ගියාට පස්සේ මම මහා චෛත්‍ය වැඳා කියලා කියවන්න පුළුවන් කොහොමද? මහා චෛත්‍ය තියෙන හින්දද නැති හින්දද? මේක අනුරාධපුරයේ තියෙන හින්දද නැත්නම් හිත තුල තියෙන හින්දද? දැනට හිත හොදේ දැනට. බල් එතකොට මං අහන්නේ මහා චෛත්‍ය වැඳලා ඔයගොල්ලෝ ගිහිල්ලාද? ගෙදරත් මහා චෛත්‍ය වැඳගෙන ගිහිල්ලාද? ගෙදරත් මහා චෛත්‍ය අරන් ගිහින් අරන් ගිලන්න තියෙන්නේ. ආ ඔන්න ඔය අරන් යන එකට තමයි කියන්නේ මොකක්ද? මගේ කම. ඔක තමයි කියන්නේ තණ්හාව. බල ඔය තණ්හාවේ විදිච්ච තනක් තියෙනවද ජීවිතේ? එම මොහොතේ මොන හරි තියෙනවා කියලා දේනවනේ. ආ එතකොට කොහොමද තණ්හාව? මේ තියෙන දේවල් වලට බැඳිනවා කියන්නේ මොනවද අදද කියලා දේනවද? මතකය කියන්නේ තණ්හාවේ හොඳ කුලකයක්. බල. බලද? මතකය කියන්නේ තණ්හාවේ හොඳ ප්‍රතිපූර්තියක්. බල. මතක් කරලා ගන්නත් මතකේ තියෙනව නේද? බල. එනේ මතක් කරලා ගන්න මතකේ තියෙන්න ඕනේ නේද? බැලද? එනේ අපිට අමතක වුණා කියන්නේ මතකයක් තියෙනව නේද? බැලද මගේ? බැලද? දරුණද? දරුණද? කියපුවක පැහැදිලි. දැන් රහතන් වහන්සේ නමක අම්මා තාත්තා දැක්කම අම්මා තාත්තා කියන ස්වභාවය තියෙනවනේ. අතුරන්න නැති කේස් එකක් නැහැ නේ. හරි ඒක හරි. හැබැයි ඔය කියන්නේ අපි දන්න මට්ටමින් හොදේ. මතකෙකින් කියන එක නෑ නෑ මම ඒක කියන්නේ අපි දන්න මතකයක් ගැන හිතලයි ඔය රහතන් වහන්සේගෙන අපි කියවන්නේ. ඔව්. ඒක හරියන්නේ නැහැ. හොඳ අපේ මතකේ අමු කුණු ගොඩ. රහතන් වහන්සේලා කියන මතකේ වෙන මේක. බල ඒ කාර්යයන මොන්ඩිසෝරි දැනුම ඒ ලෙවල් මිනිස්සෙක් එක්ක වල්නවා කි. බල ඒක සම්බන්ධ කරන්න බෑ අපිට. දස බල සේලප්පගව නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල ධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගියා නිර්වාණය නම් මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ශ්‍රී බුද්ධ වචන ගංගාව සකල ලෝක වාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ කලාපසිනාසේක්වා.